पटांगण पाठ मल्ल मगेटे बहुपति पुति मंगल पद्धति पाठमेदी पद्धति संकल पाठमे पद्धति पाठमेद पद्धति संकल पाठमे मंगल की मे पद्धति कदार पद्धति गुड़ी आवृत उदकलाट पसर नीतिवादी सह पसर शाक्यवादी की पाठ दिखाई मतवादी कथा करा नीतिवादी సెమికల్ రాక్సర్స్ హ టేలర్ల నే యాగకి పరిసర వినస్కరణ పూర్వం వినస్కరణ బ్యాక్ కిలా ఏమగల తమన్ గట్టి తమన్ బెల్ మిడికట్ వగే కిలా కివ్వా నేద ఇట పసిది శాక్యవాదీన్ కివ్వే పరిసర వినస్కరణ పూర్వం కిలా తెరునాద మినిసాగే విద్యావేన్ దీనుమేన్ దనుమేన్ పరిసర వినస్కరణ పూర్వం కిలా తమ శాక్యవాదీన్ కివ్వే తెరునాద మే మతవాదకేన్ ఎత్తర్మ లోకిత్తే గెలపొనే శాక్యవాదీక మం ఇది కతగల కివ్వా పెహదిరిద ఇట పసిది మం గత్తా బౌమ పద్ధతి ఇదా పాఠం అది పొడ్డక్కల తట కపిస్తాడు స్టడియాను అది వాయుగోళిక మంగ వరకన ఉసాగరుము అది వాయుగోళికల నేతల వెల్లవేల మంట తిన గాడ సెట్లా తిన 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 అది ఏనా బౌపద్దిక క్యూవే మొదల తీరుమేన బుతే మే అపి ఇన్న లోకి పృథువియే అది మే అపి ఇన్న పృథువియే పహదిలి పద్ధతి హతరక్ తీన మే పృథువియే హదిల దీని పహదిలి కొడస్ హతరక్ మొదల తీరుం గా అది ఏ కొడసత ముతి అపి ఇన్న మే వాయుగోళి వాయుగోళి అపి ఇన్న గోళి కొడసక్ వాయుగోళి తాడ వతర గోణ ఏనా మొక దపి ఇన్న జల గోళి समस्त भौतिक भूगोल विद्या विषय संबंध जीवी संबंध पाषा भौतिक भूगोल विद्यालय පෘථුවියා ඒ වටා තියෙන බැදිච්ච වායු ජල ජෛව ශිලාකෙන් කොටස් හතරේම එකතු වෙඩ අපි නමද දෙනවා බෞම පද්ධති හරි වායු ජල ජෛව ශිලාකෙන් කොටස් හතරේම එකතු වූ බෞම පද්ධති මේ හතර පුදුම එකතුවක් තියෙනවා පුදුම බැඳීමක් තියෙනවා හිතන්නකෝ වායු ගෝලෙ ජලය තියෙනවා මේ අපිට වහින්නේ ජල වාෂ්ප තියෙනවා හරි වායු ගෝලෙ ජලය තියෙනවා ඒ වගේම අනුපතේ ජෛව ගෝලෙ ජල ගෝලෙ ජීවීන් ඉන්නවා භූමිවලේ සාගර ගංගාවල අනිවාර්ය ජීවීන් ඉන්නවා ඒ වගේම ශිලා ගෝලෙ ජීවීන් ඉන්නවා वायु जल जैव शिलास्त वायु जल जैव शिला समस्त सुविशेषी अंतर्वेदी मत सुविशेषी अंतर्वेदी मत सुविशेषी अंतर्वेदी मत सुविशेषी अंतर्वेदी मत गोडनेगी तिमे सुविशेषी अंतर्वेदी मत गोडनेगी तिमे
සුවිශේෂී අන්තර් බැඳීම් මත ගොඩනැගී තිබේ සුවිශේෂී අන්තර් බැඳීම් මත ගොඩනැගී තිබේ ගොඩනැගී තිබේ सुविशेषी
සවිස්තරාත්මක වර්ධනය කරයි ලොකෝටම අධ්‍යනය කරනවා කියනවා හරි සවිස්තරාත්මක වර්ධනය කරයි රූප සංදාගම දරුවනි රූප සංදාගම මේක අනිවාර්යෙන්ම ඕන වායු ගෝලය හරි වායු ගෝලය ජල ගෝලය මෙතන ශිලා ගෝලය मैदर का नो जैव गोले का हेतु वात्तिरो मां किया नाम जैव गोले तो वाला पंडा पेंसिल एक काटा करके कहा करना है इधर दिल आसन आने का नहोने इधर दिल आसन आने का नहीं इधर दिल आने का नहीं बुलवाने नहीं इधर दिल आने इधर दिल समझ पर बार दूसरा है ना हमारा पेन वाले नहीं උතේ වායු ගෝලය ජල ගෝලය ශිලා ගෝලය මෙතන ජෛව ගෝලය හරි මෙතන මෙතන ජෛව ගෝලය ගන්න හේතුවක් තිබුණා මේ අනිත් කොටස් තුනම ඒ කියන්නේ වායු ගෝලය ගත්තා ජල ගෝලය ගත්තා ශිලා ගෝලය ගත්තා සජීවී එකක් නෙවෙයි ඒ කියන්නේ පණ දෙන්න ගන්න මේ බලා ගන්න හරි මේ කොටස් හතරෙන් පණ තියෙන එකක් තියෙන ජෛව ගෝලෙනේ ජීවී ඉන්නේ ශක්ක සතුන් පණ තියෙනවනේ ඒක නිසා ඒක තමයි සජීවී කියන්නේ ඒක හඳුනගන්න මෙතන ගන්න ඒසා බෞපද්ධතියේ සම්බන්ධයෙන් රූප සංවගින් පැහැදිලි කරන්න කියලා කිව්වොතින් වායු ගෝලේ ජල ගෝලේ ජෛව ගෝලේ ශිලා ගෝලේ ගන්නවා මැදේ ජෛව ගෝලේ ගන්නවා ජෛව ගෝලේ මැදේ ගන්න හේතුවක් තියෙනවා ජෛව ගෝලේ ක්‍රියා කරන්නේ නේද මේ වෙනම ගත්තත් කිසි ගැටලුවක් නැහැ මේ කොටස වෙනම අරන් උපසන්දම තීර ගැටලුවක් නැහැ හොඳේ කිසිම ගැටලුවක් නැහැ මෙහෙම ගත්තොත් වඩා පැහැදිලි විස්තර වෙනවා තේරුණාද ඊතර දාන්න මෙයාට මෙයා ඉන්න 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 මේ ඔක්කොමත් එක ජෛව ගෝලේ සම්බන්ධලා තියෙනවා පැහැදිලිද සුත්ත මේ කට්ට කරගෙන යනවා පොතේ පැන්සලෙන් දාගන්න දැසි හරි නේද? හරි ඉවරයි නේ? හරි එහෙනම් වායු ජල ජෛව ශිලා කියලා ලිව්වා. හරිද? දැන් රූප සානට යටින් ලියන මේ මාතෘකාව ශිලා ගෝලෙ කියලා. අපි දිගමෙන් දැන් ඒක ශිලා ගෝලෙ. අනුමාත්‍රක වෙන ශිලා ගෝලෙ. शिला बोले शिला बोले हरने शिला बोले हाँ लमाई मुकद्दर शिला बोले की लगी है मगधा कटाकर चुटकी लगी है ने अरे शिला बोले के मुकद्दर चुटकी मां की लगी है ने अरे शिला बोले के मुद्दे पोलो हरी आज साल तेरे ऊपर ना शिला बोले के पोल मां आज पूरा मता कर देना බඩ විපාරයක් කරලා කොහොමද කොහොමද කරා කහන කරසා හරි ශිලා ගෝලය කියන්නේ පොළොව ඒ කියන්නේ ළමයි හරිද අපි මේ ලෝක බෝලය ගැන කතා කිව්වොත් මේ ශිලා ගෝලය ගැන වදිනේ කරා ලෝක බෝලය පෘථුවිය උඩ නේ මම පෘථුවියේ බලන්න මෙහෙ හරිද මේ පෘථුවිය උඩනේ මුදී මේ ගස් කොළන් තියෙන මේ ලෝක බෝලය උඩ තේරුණාද අපි තියෙන මේ ලෝක බෝලය උඩ හරි මේ ලෝක බෝල පෘථුවිය අපි ගස් කොළන් මේ මානසික පවන් පස භූමිය ඔක්කොම තියෙන පොළොව උඩ ඒක ඔකට කල්පනා කරන්න ඇති සර් මේ පොළොව උඩ කොහොමද පින්නේ හරි එහෙනම් සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ ලෝක අතර අපි සුවිශේෂීනි අපි සුවිශේෂීනි අපිට තමයි ශාක සතුන් ඉන්නේ නේ එහෙනම් ජෛව ගෝලයක් තියෙන අපේ විතරයි
තේරුණාද? අනිකුත් ගහ ලෝකයකටවත් ජීවයක් නැහැ. ජීවයක් නැති ජීවියක් තියෙන තරම් පිටකර වායු ගෝලයක් නැහැ. පිටකර ජල ගෝලයක් නැහැ. නේ? පිටකර පසක් නැහැ. නේ? පිටකර ශිලා ගෝලයක් නැහැ. ඒ වගේ පිටකර ජෛව ගෝලයක් නැහැ. ඒ මොකක්ද දුන්න පුතේ? එකම ජෛව ගෝලයක්වත් නැහැ. නේද? ජෛව ගෝලෙත් මේ හත් තුන අනිත් තුන තියෙනකෝ. ජෛව ගෝලයක් තියෙන අනිත් තුන තියෙන වායු ගෝලයක්, ජල ගෝලයක්, ශිලා ගෝලයක් තියෙනකන්. නේ? අපේ කිනාගේ මොකද හොඳටම ඕතු. හරි ඒ නිසා අපේ පෘථුවිය ඉතාම සුවිශේෂී. හරිද? මේ පෘථුවියේ අනුපුතේ පෘථුවියේ ඔබලා දන්නවා මේ පෘථුවියේ පුතේ 100ට 71ක්ම. හරි? අපි ඉන්න මේ පෘථුවියේ 71ක්ම තියෙන සාගර ජලයේ සාගර. සාගර තියෙන ඉතිරි 29 විතරයි ගොඩ බිඳි. තේරුණාද? ඉතිරි 29 විතරයි ගොඩ බිඳි. හොඳට කල්පනා කරගෙන හංගින්න. හරි? කරපු කටේ ආයි හොඳම තේරෙන්නේ වැල් වාය කටියට. හරිද? මේ පෘථුවියේ බං 71ක්ම තියෙන සාගර. මොකද? හරි එහෙනම් සිරිසලමයක් තියෙන ගොඩ බිම් මොහොත ලෝක බෝලයක් ගාවට ගිහිල්ලා ලෝක බෝලේ පොඩක් කරකවනවා කරකවනවා කරකවන පෙරේ ගොඩ බිම් දෙන්නේ කොච්චරද මුදු කොච්චරද කියලා තේරුණාද එහෙනම් ඒකේ ධාරිතාවතේ හිතා ගන්න සාගර තියෙන 71ක් අර උදේ සිරිසලමෙන් දෙන ගොඩ බිම් තේරුණාද හරි එහෙනම් මේ ගොඩ බිම් තියෙන කොටස විතර මේ ශිලා ගොලෙක් කියන්නේ මුහුද යටත් පතුලක් තියෙනවනේ තේරුණාද අර නිල් පාට තියෙන සාගරේ යට පොළොක් තියෙනවා ඕනතරම් පොළොක් තියෙනවා ශිලා ගොලයක් තියෙනවා හරි නිසා ඒ ඔක්කොම ගැන අත්දැකීම කිව්වමයි අපි ශිලා ගොලෙන් ගන්න තේරුණාද මේ අපි ශිලා ගෝලෙන් ගන්නේ මේ ඔක්කොම ගැන අත්දැකීම කිවි. පැහැදිලිද? දැන් නම් ශිලා ගෝලේ මාතෘක ශිලා ගෝලනේ අපි. ශිලා ගෝල. ශිලා ගෝල මොකද? මේ බෞපන් දෙයක් කියන්නේ ශිලා ගෝල. තේරුණාද? එහෙනම් මේ ශිලා ගෝලේ මොකද අපිට මුදු දෙය අර ගොඩබිම් පේන්නේ මේ බලා ගන්න. ගොඩබිම් පේන්නේ වගේ මේ දුක් මතු වෙච්ච දැන් ගොඩබිම් කියලා ගන්නවා. නිල් පාට දින්ද සාගර. නේ? මේ මතු වෙලා තියෙන මඩක් ඇඳ මේ ටික. හරිද? මේ මතු වෙද්ද අන මොකද ඒ ගොඩබිම්. හරිද? නිල් පාට දින්ද සාගර. මතු වෙද්ද ගොඩබිම්. සාගරේ නම් මේ ලෝක බෝලී ඉස්සෙච්ච දැන් පහකින් දැන් ඉස්සෙච්ච පහක් දැන් කොහොමද යන්නේ? චුර හිතන් ලෝක බෝලේ මරා උඹ හරිද? අර ඉස්සෙච්ච දැන් ගොඩ බිම් යහපු දැන් උහු. ඒක මොහොතමයි යටපතුල යටපතුල තියෙන. තේරුණාද? එහෙනම් මේ ලෝක බෝලේ ගැන අපිට උඩින් බලලා අත්දැක ගන්න බෑ. මේ පෘථුවියේ මේ ශිලා බෝලේ කියන එක උඩින් බලලා මේ මත් වෙන්න බලලා අත්දැක ගන්න බෑ. අනු තියෙන එක මෙහෙම කියලා උඩින් බලලා අත්දැක ගන්න බෑ. දැන් ශිලා බෝලේ ගැන හොඳට අත්දැක කරන්න නම් පුතේ ඒක හරස් කරක් ගන්න ඕන. එදා මම කිව්වා තේරුණාද ශිලා බෝලේ ගැන අධ්‍යයනය කරන අපිට හරස් කරක් ගන්න ඕන එහෙනම් අපි ලෝක බෝලේ ගත්තොත් බලන්න මෙනි හරිද ලෝක බෝලේ ගත්තොත් බලා ගන්නකෝ ලෝක බෝලේ ගත්තොත් මේ ලෝක බෝලේ අන්න හරස් කරක් කියන මොකද පැති කරක් හරස් කරක් නේ දැන් මෙතනින් මෙහෙම කෑල්ලක් කපලා ගත්තොත් නේ පෘථුවිය හරියටම කෑල්ලක් වම් වැඩි කපලා ගත්තොත් අන්න අපි කියන හරස් කරක් කියන මැදම ගත්තොත් හරස් කරක් පැද අන්න නම් හරස් කරක් ගත්තොත් මේ හරස් කරේ අපිට කියන පුළුවන් මේ මැදද යනකම් මොනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා නේ මේ ටිකේ මොනවද මේ ටිකේ මොනවද මේ ටිකේ මොනවද කියලා අපිට වෙනම කියන්න පුළුවන් තේරුණාද එහෙනම් පෘථුවියේ ශිලා ගෝලය ගැන අධ්‍යයනය කිරීමේදී වඩා හොඳයි පුතා හරස් කරක් අධ්‍යයනය කිරීම මේ හරස් කරක් අධ්‍යයනය කිරීම තුළින් ඒකේ තියෙන අන්තර්ගතය ඒකේ තියෙන ක්‍රියාවලිය ඒකේ ව්‍යුහය හොඳින්ම අධ්‍යයනය කරන්න පුළුවන් ඒක හරියට හරිද එහෙනම් පෘථුවියේ සමස්ත ක්‍රියාවලිය අධ්‍යයනය කරන පුළුවන් හරස් කරක් අධ්‍යයනය කිරීම වගේ පැහැදිලි නේ ඒ නිසා හරිද මම එහෙම ගත්තා හිතන්නකෝ දැන් මම මේ කැලල මෙහෙට ගත්තොත් මේ මේ කපු කේක් ගෙඩියක් නම් කේලි කැලලක් කපුවා නම් ඒ කැලල මෙහෙට ගත්තොත් හරිද ඒ කැලලි ප්‍රමේච්ච මං ගන්න හරස් කරක් තිබ්බේ හරි මේ ටික ගන්න හරස් කරක් තිබ්බේ තේරුණාද හරස් කරක් හිතන්නකෝ මම ඉතින් කියලා දුන්නා මේ කැලලේ මේ උඩම ටික අපි කියන ශිලා ගෝලෙ මොකද්ද කබල උඩම ටික මං කබල දම කියලා දුන්නු මේ ටික හරි මම වේගෙ පොඩක් කියන්නේ දැන් හරිද මේ ටික ප්‍රාවරණය මේ ටික හරියට ළමයි ගොඩක් ඕ එදා බලන ගොඩක් සම්බන්ධ දෙන්නා බලන දවසේ මුකේ හරිද ඉස්සර ආයි කියන්නේ කියන කියලා උඩ දන්නේ හරි ඉස්සම මම එයාලත් සදානේ නොවෙන්න අනික එක වැඩ පොදේ නැති මම ගන්නු හරි මම වලට අද කතා කරගෙන අමතර දවසුත් දා ගන්නවා හරි තව අමතර දවස් මාස දවස් 8ක් 10ක් අපි කරනවා හරිද මෙන්න මේ උඩ කොටස අපි කියනවා කබල කියලා උඩ පොත්ත කබල හරි උඩ පොත්ත අපි කියනවා කබල දන්නවනේ එහෙනම් කබල බලා ගන්න කබල හරි උඩම ටික කබල මේ කබල දරුවනේ හරි කබල අනිකුත් කලාප වලින් ඉතාම තුනි නේ කබල අනිකුත් කලාප වලින් ඉතාම තුනි මේකේ තුනිකම කොච්චරද කිව්වොත් 0.5 තමයි තරම් තමයි ඝනකම තියෙන්නේ 0.5 මම දැක් කියලා දුන්නා ඒ වගේම මෙන්න මේක අපි කියනවා ප්‍රාවරණි ප්‍රාවරණි නේ මේක ප්‍රාවරණි මේක 16.5 තරම් ඝනකමක් ගන්න පුළුවන් 16.5 විතර යට මේක දෙන්නේ මොකද්ද හරය හරය 85යි 180 83යි 83ක් තරම් ඝනකමක් ගන්න හරි කබල ප්‍රාවරණය සහ හරය කොටස් තුන කොහොමද තියෙන්නේ කබල ප්‍රාවරණය හරය මේක 0.5යි ගණකම ප්‍රාවරණය 16.5යි ගණකම හරය 83යි ගණකම එකතු කරලා බලන්න 100ක් කියන්නේ තේරුණාද ටයිම් එකේ මේ විදිහට මේක එකතු වෙමු හරි මේ විදිහට මේක එකතු වෙනවා කබල ප්‍රාවරණය සහ හරය තේරුණාද ටයි ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ කබල තේරුණාද මේ කබල ගත්තොත් හරිද හරි කබල ගත්තොත් මේ කබල මත්තම මේ වෙනම වගේ උසට උස ගොඩ ගොඩ බින්දි තේරුණාද කබල මත්තමම ගොඩ බින්දි මේ ඒ වගේ කබල මත්තම මේ ව්‍යාකර දෙහමු මේ අගාර වගේ දැන්දී වලවල් වගේ දැන්දී තේරුණාද මේ කබල උඩ විශ්චිත් දැන්දී ගොඩ බිම වගේ මේ මොහොදු ගේ දැන්න ඔය ව්‍යාකර
මේ කබල මත තුකි ගොඩාක් දේවල් තියෙනවා කබල මත ගොඩාක් ඛනිජ වර්ග තියෙනවා නේ එහෙනම් අපි පොළවෙන් ගන්න මැණික් රත්තරන් යපස් ගල්ලඟුරු මිනිගම් තඹ ඔක්කොම තියෙන්නේ කබල මත තේරුණා නිසා අනු මේ කබල හරි වැදගත් ඒ වගේම මේ කබල මත තියෙන ප්‍රධාන දෙකක් එකක් තමයි සාගර සහ මහද්වීප හරි සාගර සහ මහද්වීප ලෝක කබල හොඳට පැහැදිලි කරන කරන් කරන් යද්දි ලෝක කබල ගත්තොත් වඩාත් හොඳට පැහැදිලි වෙන්නේ මේකේ නිල් පාටේ තියෙන සාගරනේ ගුරු පාටේ පොළ පාටේ තියෙන මහද්වීප කොටදී තේරුණාද හරිද සාගර මහද්වීප මේ කබල මත सीमा තේරුණාද මෙන්න මේ ටික අපි කියමු සියල් ස්තරේ ගොඩබිම් සම්බන්ධ වෙන ලෝක බෝලේ පොළොව උඩ හරි පොළොව උඩ ගොඩබිම් කියන ප්‍රදේශයේ ගොඩබිම් කියන සීමාව සියල් ස්තරේ සහ සාගර තිර කරලා අපි සීමා නැත්නම් සිමැක් සිමැක් කියලා කියන පොතල සිමැක් හොඳයි සිමැක් මේ පන්තිීම සමහර ඈත වෙනවාමයි දුත් හොඳයි මම මගේ පන්තිේ දිනස් තමන් ගන්න තියෙනවා අන්දා කිලෝම දෙන්නේ සමන් කරගත්තා හරිද එහෙනම් බලන්න එයාලා හොඳට අහගන්න හරිද මේ සියල් ස්තරේ මේ අට ටික සීමා ස්තරේ හරි එතකම හරිද සියල් ස්තරේ සීමක් ස්තරේ හොඳයි හරි සියල් සීමා කියලා ස්තරයක් සලකනවා පැහැදිලිද දැයි ඒ නිසා මේ ගොඩබිම් ඉන්න කල අපේ සියල් ස්තරය සාගර දෙක කල අපේ සීමා නැත්නම් සීමක් ස්තරේ මේ ස්තරේ උසස් කළ පිළිවෙතුනේ 3 4යි තේරුණාද ඒ 3 4යි තියෙන එක අහලා තිබුණා මේ සියල් සහ සීමා ස්තර වෙන වෙන හරි සියල් සහ සීමා ස්තර වෙන වෙන මෙන්න මේ හරිය පුතේ තියෙනවා හරිද අසන්තතික කලාපයක් මම ඔයාලට උගන්වන්න උත්සාහ කරේකත් හරිද මෙන්න මේ කොටසක් තියෙනවා මෙන්න මේ කොටස අපි කියනවා මෙන්න මේ ටිකේ තියෙන ලේයර් එකක් තියෙනවා එන්නේ ලේයර් එකට කොන්ට්‍රයිට් අසන්තතික කියනවා සියල් සහ සීමා ස්තර වෙන වෙන සීමාව කොන්ට්‍රයිට් 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 මම මතක නැහැ වැල වැල දුන්නද කියලා කොන්ට්‍රයිට් කොන්ට්‍රයිට් අසන්තතික කියනවා සියල් සහ සීමා ස්තර වෙන වෙන කොටස කොන්ට්‍රයිට් අසන්තතික මම නෝට් එකේ රෝසන් දෙනවා මේවා හොඳයි සියල් සහ සීමා ස්තර වෙන වෙන කොන්ට්‍රයිට් අසන්තතික වෙන බලපෑයක් තියෙනවා තේරුණාද මේ කබල ගැන කියන්නේ තේරුණාද එහෙනම් කබල ගැන තුද්දී කබල අතර තමයි ගොඩාරියක් ශාක සත් අන්තර් සම්බන්ධතා තේරුණා ශාක සත් අපි නොකෝම සතු අපි නොකෝ ශාක මේ ඔක්කොම ශාක සතු දිරලා පස හැදෙන්නේ ඒ වගේම කණජ හැදෙන්න සමහර ඒවා ආශාන දීනි මේ ඔක්කොම දිනේ මේ ශිලා බෝලේ මත තේරුණාද එන්නේ කබල මත එහෙනම් වැදගත්ම එක තමයි කබල අපිට පේන එක අන්තර් සම්බන්ධපත් මේ කබල තේරුණාද තයි කබල මත තියි කබලේ මේ 1500ක් තමයි කොට කිදී ඊළඟට මම ගත්තොත් ප්‍රාවරණය දෙවෙනි කොටස ප්‍රාවරණය මේකත් අදගත් කොටස මේ ප්‍රාවරණය කුතිය දින වැදගත්ම කන් තමයි මැග්නීසියම් මම ඉතත් කියලා දුන්නා ප්‍රාවරණය වැඩිපුරම දින අන්තර්ගතයෙන් මැග්නීසියම් කියන ලෝභය තේරුණාද මැග්නීසියම් වැඩිපුරම ප්‍රාවරණයක ආවේ තියෙන්නේ හරි ඒ මැග්නීසියම් වලට අමතරව තව නිකල් යකඩ ක්‍රෝමියම් මේ වගේ බැරළ ලෝහවකට අන්තර්ගතයි තේරුණාද නිකල් යකඩ ක්‍රෝමියම් වගේ බැරළ ලෝහවකට මේ ප්‍රාවරණය අන්තර්ගතයි මේ ප්‍රාවරණේ හරි වැදගත් කොටස ඒක වැදගත් කොටස තියෙනවා විශේෂයෙන්ම තියාගන්න මේ ප්‍රාවරණේ මේ ඉහළ ප්‍රාවරණයේ උඩ ටික මේ අනිත් පහළ ප්‍රාවරණයේ මේ ටිකේ උෂ්ණත්වය ගත්තොත් 5200ක් විතර උෂ්ණත්වයේ සෙල්සියස් වල විද්‍යාත්මක ගණනය කරමු මේ හරි උෂ්ණත්වයේ 5200ක් විතර වෙනවලු පහළ ප්‍රාවරණේ හරි හරි දෙක ලහන් ඉන්න වැල්ලවයි හරි පහළ හරියේ අන 5200ක් විතර උෂ්ණත්වය ගන්න තේරුණාද තයි මේ වගේම හරේ ගත්තොත් හරේ මුතේ මේ කොටස් තුනේ වැදගත් කොටසක් තවත් හරේ ගත්තොත් මේ හරේ කියන්නේ ඉතාම සුවිශේෂී කලාපයක් හරේ ගණක මොනවද කිව්වනේ නේ හරිද හරේ ගණකම ගත්තොත් හරේ ගොඩාක් ගණකම කලාපයක් මේ හරේ යට හරි නේ හරේ යට හරි උෂ්ණත්වය හරි හරේ යට හරි උෂ්ණත්වය යටම හරි උෂ්ණත්වය හරේ යටම උෂ්ණත්වය 6200ක් කියලා මම එකක් කියලා දුන්නා 6200 දරුණි 6200ක් කියන්නේ හිතා ගන්න බැරි තරම් උෂ්ණත්වයක් ඒ කියන්නේ ඉර ගත්තොත් දසම් නේ ඉර ගත්තොත් මේ ඉවේ මපිල උෂ්ණත්වයේ 6000යි ඉවේ මතු උෂ්ණත්වය 6000යි නේ ඉවේ මතු උෂ්ණත්වය 6000යි සෙල්සියස් 6000යි තේරුණාද හැබැයි පෘථුවියේ අභ්‍යන්තරේ නේ පොළොව යට උෂ්ණත්වය 6200 එහෙනම් ඉවේ මතු පිට වඩා පෘථුවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි හරි ඒ 6200 කියපු දරාගෙන බෙතර උෂ්ණත්වයක් නේ ඒ නිසා මේ හරකලාපේ දින සීලම දේවල් ගොඩාක් දේවල් තියෙන ද්‍රව තත්ති ගලක් උනත් දියලා තියෙන නේ කණිජ ඔක්කොම දියලා තියෙන ඒ නිසා මේ අධික උෂ්ණත්වය හන්දා මෙන්න මේ කලාපේ තියෙන පුතේ සංවහන ධාරා මේ අපි කියන තාප සංවහන ශෛලිය හරි තාප සංවහන ශෛලිය එයාලා මේ උඩට එනවා ආයිත් යනවා මේ උඩට මෙහෙටම එනවා මොකද මෙහෙට වෙනවා ආයිත් යනවා තේරුණා උඩට ඇවිල්ලා මේ කැකේ 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 තේරුණා සංවහන ධාරා උඩට එනවා ආයිත් යනවා උඩට එනවා ආයිත් යනවා අනෝ චක්‍රියෝදී ඔපේරියෝ සංවහන ධාරා මොනවයි කියන්නේ
සංවහන ධාරා සංවහන ධාරා මුලම කියන්නේ මේ වහන ගොඩාක් ප්‍රශ්න වලට නේ තාප සංවහන ශෛලිය නැත්නම් සංවහන ධාරා ක්‍රියාකාරී වෙනවා ඒ සංවහන ධාරාවන් මගේ ඉන්පනු මේ කාලක සිළුම දේවල් දීලා තියෙන්නේ ඒ සංවහන ධාරා උද තියෙන ප්‍රාවරණයටත් ඉරුණි තියෙන අවරටත් බලපෑම් කරනවා මේ සංවහන ධාරා සමහර ලාභුතේ මේ පොළවේ දුර්වලතෙන් මේ අපේ නැගේ විසක්කෝ කියන්නේ නැගේ දුර්වලතරකින් ඉන්නේ මේ ගොඩාක් ගණතරකින් එන්නේ නැහැ නම चूस कर යඩතින සංවහන දරා ක්‍රියාකාරී වෙද්දී ඒ ක්‍රියාකාරී වෙන සංවහන දරා උඩට පුතේ මෙවිලා පොළවේ පැලුම් වලින් දුර්වලතෙන් වලින් උඩට ඇවිල්ලා හැමතැනම පුතේ ඉඳන් සීල් කරලා නැහැ කොන්ක්‍රීට් දාපුවා නේ දුර්වලතෙන් ඕන තරම් මේ පොළවේ තුන් පැලුම් පැලිච්චා එහෙනම් ඒ දුර්වලතෙන් වලින් උඩට මෙහෙම ඇවිල්ලා උඩින් මතු වෙනවා ඒ නිසා ඔහලට කියයි සර් එනම් ඔහොම වෙනවා කොච්චර නම් ලෝකේ ඔහම ගිය කවුරුගේ ඇද්ද ඔව් ගොඩාක් ගින්නක් තියෙන හැබැයි පුතේ ලෝකේ වැඩිපුර මම උඹට කියුනේ මුලින්ම අපි ඉන්න ලෝකේ අපේ ගොඩකින් දින 29 යි නම් 29 කුල මෙච්චර අපේ ගින්නක වුණා නම් ලෝකේ වැඩිපුරම ගින්නක් දෙක කොහෙද නම් සාගර පතුල් වල මුළු පතුල් නේ ලෝකේ වැඩිපුර 71ක් වැඩිදී සාගර පතුල්නේ තේරුණාද සමස්ත ලෝකයේ 71ක් ආවරණය දෙන මුළු පතුල් නේ නම් මුළු පතුල් තමයි වැඩිපුරම මැක්ම ගින්නක් තියෙන්නේ තේරුණාද වැඩිපුර භූමිකම් පාවෙන මුළු පතුල් හරි පැහැදිලිද තියෙනසම් අන්න ඒ වගේ පරිගොඩාජයක් මැක්ම දෙනවා කියනවා ඒ වගේ ස්ටාර්ට් කරන බාරා මේ ඇති භූකාරක සංකල්ප කියලා පාඩමක් දිනු මේ පාඩමෙන් ඊළඟ පාඩම ඊළඟ පාඩම එතකොට මේ විස්තර කරනවා එහෙනම් මේ ගොඩාක් මැක්ම උඩේ උඩල් මතු තේරුණාද ඩයි එහෙනම් තේරුම් ගන්න මේ අපල සුවිශේෂම කලාපේ ඩයි කියන ප්‍රාවරණේ මේ ප්‍රාග්‍ය අන්තර්ගතය කිව්වා ප්‍රාවරණ මණ්ඩලය ඉවත් කරනවා ඒ වගේ මේ කොටස් තුනේ මට කියනවද වුණා කබලයි ප්‍රාවරණය හරියයි කොටස් තුනේ හරි වැඩිම ස්කන්ධයක් ස්කන්ධ කියන්නේ බරක් හරි වැඩිම ස්කන්ධයක් ගන්න කොටස් තමයි ප්‍රාවරණය ප්‍රාවරණය හරේනේ හරේ ගණකම් වැඩි මේ හරේ ගණකම් මහත වැඩි හරේ මේ 83යි නේ එහෙනම් හැබැයි වැඩිම ස්කන්ධයක් බරක් ගන්නෙ මේ කොටස් තුනේ වැඩිම ස්කන්ධයක් ගන්නෙ 3න් 2ක්ම නේ සමස්ත කොටස් තුනේ 3න් 2ක්ම බරක් වෙන්නේ ආයතනෙ ප්‍රාරම්භ කළාපේ එයි මැද කොටසනේ මේක දැන් මේ වඩා මේකේ ලොකු එකක් පේනවා තේරුණාද නේ අපි කියන්නේ දීනනෝ මෙතන තියෙන්නේ මොකිනේ නැහැ එතසා ස්කන්ධේ වැඩි කොටස වෙන්නේ පැහැදිලි මම මුතේ ටයිප් මම මේ කොටස් වෙන වෙන අන්දර ගන්නෝ අද බෝල් පන්තිම වෙනම අය කියලා දෙන්නත් අසුට්ටක් මේ ලොකුට නෙවෙයි මෙහෙම කියලා දෙනව හොඳටම තේරෙනවා මෙන්න මේක තේරෙනකම මම දන්නවා ඒ නිසා අද වෙන වෙනම යමු හරි අර මේකත් වෙනවා ජවක් වල විසවයි නේ නේ බෝල් එකක් කරා තමයි නේද මතු ඔක සැරේ පුදා කියලා හා මේ කෑනේ නම් හරියට හරි මෙරුවත් එන්නේ හරි පඩගමු දේ ශිලාව වල කියලා මාතු කාලේ වනේ හරි පඩගමු පළවෙනි එක අඩුපාඩු මොකක් හදා ගන්න හොඳේ හරි ලියමු මයි චුට්ටම ඔන් කරන්නද පොඩක් මයි ඔන් කරන්න පොඩක් ඔලයි අහන්න ඕන දැන් විශ්සකට ගියන පුතේම ඔබන්න පැහැදිලිද මේ ටික තේරුණාද පැහැදිලිද දරුවනේ ඔව් මම මයික් ඔෆ් කරලා දැන් ආයි නෝට් එක දෙනවා අදාගමු අරු ලියා ගන්න මමක අරු මොස්කා බ්ලොග් එකට වෙන්නු කොහොමද ඉන්නේ හරි බෞබ් බලසිය පෘථිවි අප හඳුනා ගන්න පෘථිවි අප හඳුනා ගන්න පෘථිවි අප හඳුනා ගන්න පෘථිවියේ පහඳුනා ගන්න. පෘථිවිය පහඳුනා ගන්න. පෘථිවියේ අපහඳුනා ගන්න. බෞම පද්ධතිය උපරසතර. බෞම පද්ධතිය උපරසතර. පෘථිවියේ අපහඳුනා ගන්න. බෞම පද්ධතිය උපරසතර. බෞම පද්ධතියේ උපරසතර. බෞම පද්ධතියේ උපකොටස් අතර. බෞම පද්ධතිය උපරසතර. शिला बोलिए
समस्त जीव क्या कर काम शिला गोले मत समस्त जीव क्या कर काम ऐसा आइडिया ना वो शिला गोले मत समस्त जीव क्या कर काम पर माइक ऑफ करना माइक में साउंड ऑफ करना नहीं तो गोसा बने तो मगर इनाम पढ़ा किन्ना इनाम शिला गोले मत समस्त जीव क्या कर काम शिला गोले मत समस्त जीव क्या कर काम शाक सतु समस्त जीव क्या कर काम समस्त जीव क्या कर काम समस्त जीव क्या कर काम गुड नेगिने बेविनी 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 विशेषम पृथ्वी शेम पृथ्वी असनलीम शेम पृथ्वी पृथ्वी विशेषम पृथ्वी वेडी कोरसाक शेम पृथ्वी वेडी कोरसाक विशेषम पृथ्वी वेडी कोरसाक इनम वेडी कोरसाक इनम विशेषम पृथ्वी वेडी कोरसाक इनम सीएट 71ක් सिर्फ हैत्ते का सागर कलाप बोल रहे थे सिर्फ हैत्ते का सागर कलाप बोल रहे थे सिर्फ हैत्ते का सागर कलाप बोल रहे थे सागर कलाप बोल रहे थे सागर कलाप बोल रहे थे सिर्फ विष्णु म्याक गोदेबिंग कलाप बोल रहा है भी ගොඩබිම් කලාප වලට අයත් වේ 72ක් සාගරලු 79ක් ගොඩබිම් කලාප වල ගොඩබිම් කලාප වලට අයත් වේ ගොඩබිම් කලාප වලට අයත් වේ ගොඩබිම් කලාප වලට අයත් වේ ඒ අනුව ඒ අනුව ඒ අනුව ඒ අනුව අප ඒ අනුව අප ඒ අනුව අප शिलागोले अध्ययने क्रिमेदी अधुना गान कर बोलते ये अनुप इताम होदीन शिलागोले अध्ययने क्रिमेदी ये अनुप इताम होदीन शिलागोले अध्ययने क्रिमेदी ඒ අනුව අප ඉතාම හොඳින් ශිලා ගෝල යදින ක්‍රීමේදී එය 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 කොටස් තුනකට බෙදා 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 හඳුනා ගනි එය කොටස් තුනකට බෙදා හඳුනා ගනි එය කොටස් තුනකට බෙදා හඳුනා ගනි एक पटास तुम कर रहे हो ना गनी फिल्म दरवाने एक हमके दाल पाले हाली है ना एक 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 काबुल काबुल इस तरह की मराठा ले लो बिंदु ऐसा पहाड़ सी ये बिंदु ऐसा पहाड़ काबुल का काम पे आगे यार कोहम वाली इधर पुनी पोत काबुल हमके देख कर प्रावरणी प्रावरणीय देख प्रावरणीय एक कर काम सी दास दशम पहल अरे तू ने हरे
හරි හරි ගණකම් කීයේ 83යි කබල ප්‍රවර්ණයේ හරි හරිද කබල ප්‍රවර්ණයේ හරි දැම්මා හරි යටි ලිනෝ තවදුරටත් 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 අපර් අපර් සවිස්තරාත්මකව මේ හඳුනා ගැනීමේදී සවිස්තරාත්මකව මේ හඳුනා ගැනීමේදී සවිස්තරාත්මකව මේ හඳුනා ගැනීමේදී ශාස්ත්‍රාත්මකව මෙහඳුනා ගැනීමේදී හරියට ප්ලස් 2යි බාහිර හරිය ඊළඟ අභ්‍යන්තර හරිය අභ්‍යන්තර හරිය හරි බාහිර හරිය අභ්‍යන්තර හරිය ප්‍රාණික ප්ලස් 2යි හරිය ප්ලස් 2යි බාහිර හරිය අභ්‍යන්තර හරිය හරිනේ යටි මේ අනුව පෘථුවි කබල සම්බන්ධයෙන් පෘථුවි කබල සම්බන්ධයෙන් වඩා විස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීමට එහි හරස්කඩ අධ්‍යනයක් ලැබීම ඉතා වැදගත් වේ එහි හරස්කඩ අධ්‍යනයක් ලැබීම ඉතා වැදගත් වේ හරස්කඩ අධ්‍යනයක් ලැබීම ඉතා වැදගත් වේ හරිද එහෙම ලියලා පුතේ අපි පොතේ හරි පොතේ වල පුරුදු වෙදි මම හිතන්නේ මම දවස් කීපයක් ලිව්වා අර වැදගත් ඒවා උඩ සුදු පටිය ලියනවනේ හරි පොතේ වැදගත් ඒවා උඩ සුදු පටිය ලියනවනේ ප්‍රාර්ථනා ඊයකම වේවා අර ලියන පොඩක් උඩ පටියේ එළවලම ලියා ගන්න ලියන තුරු මම හිතන්නේ ලියන්න පෘථුවියේ මතුපිට සිටේ එයාගේ උඩු සුදුපටියේ උඩ සුදුපටිය හොදේ නොට් එකේ උඩු සුදුපටියේ පෘථුවියේ මතුපිට සිට ඉහළට යත්ම මතක් චිකක් දෙන්න මේ පෘථුවියේ මතුපිට සිට ඉහළට යත්ම අපි ඒකට කියන වායුගෝල උගන්වනවක හරි මේ පතශීකතාවේ පෘථුවියේ මතුපිට සිට ඉහළට යත්ම උග්‍ර යද්දි පෘථුවියේ මතුපිට සිට ඉහළට යත්ම උෂ්ණත්වයේ පෘථුවියේ මතුපිට සිට ඉහළට යත්ම උෂ්ණත්වයේ මතුපිට සිට ඉහළට යත්ම උෂ්ණත්වයේ සෑම මීටර් 100කට 100 cm සෑම මීටර් 100කටම 0.4°C අඩුවන අතර 0.64°C වරහන් දාලා 10යි නම් මීටර් මීටර 10 කින් කිලෝමීටරයක් නේ 10යි නම් මීටර් 6.4°C අඩුවේ වරහන් දාලා හොඳේ අඩුවේ උඩට යද්දි අඩුවෙන වායුගෝලෙ පාඩම දොටි කියනවා ඊට කලින් මේ සම්බන්ධයත් නැද මම ගන්නෙ අඩුවේ ඉතින් 100ක් නම් 0.4°C 1000ක් නම් 6.4°C අඩුවේ හරි ඒකටමයි ටෝටල් ලියු කමන්නේ හොඳේ එසේම උඩ උඩට කියන්නේ එසේම පොළොව අභ්‍යන්තරීට පොළොව යටට මේ උඩ ඉඳලා යටට බලකර යටට යනවා පොළොව අභ්‍යන්තරීට යටට පොළොව අභ්‍යන්තරයට යන සෑම මීටර 100කටම පොළොව යටට හරහාම 100 යනවා සෑම මීටර 100කටම පොළොව අභ්‍යන්තරයට සෑම මීටර 100කටම ප්‍රාර්ථනා ලියා ගන්න දිල් කියලා එළවයි හරිද පොළොව අභ්‍යන්තරයට සෑම මීටර 100කටම උෂ්ණත්වය
උෂ්ණත්වය සෙල්සියස් 3 බැගින් 3 බැගින් 100ක් යද්දි 3ක් වැඩි වෙනවා උඩට වඩා යට 3ක් වැඩි තව 100ක් ගියොත් එහෙනම් සෙල්සියස් 6ක් වැඩි මම මීටර 300ක් ගියොත් සෙල්සියස් 9ක් වැඩි නේ සෑම මීටර 100කටම උෂ්ණත්වය සෙල්සියස් 3 බැගින් වැඩි වී හොඳ වැදගත් නෝට් එකක් ඔය හොඳේ හරිද වැඩි වී මේක අංකවලමයි තව ඉස්සරට දියනවා නේ දැන් පන්ති ළමයි ටිකක් ඉන්නවා දැන් පිටරම මම දැන් 15ක් ඉස්සරට දෙන්නවා මට කතා කරන්න සම්බන්ධ වුණා හරි අනුරාධපුර ළමයි දෙන්නෙක් ඉන්නවා අර කොළඹ ළමයි ටිකට සම්බන්ධ වෙයි ඉස්සරහම වැඩගත් නෝ හරි හරි මට සතුටක් ගොඩක් තමයි ඇතර යන්නේ ඒක මොලි මන් දෙවි ඉහළ වැඩි කියලා දෙනවා හරි හරි එහෙනම් මේ සෑමිට 100කටම සෙස්සු තුනක් වැඩි වී බොහෝ වරහන පුළුවන් කොටස් හරි හරි එනික උඩ හරි මම නතර කරේ මේකනේ හරිද කොටස් තුන මිශ්‍ර කරලා නේ හරිද समस्त अंतर्गत ඉහත පරිදි සමස්ත අන්තර්ගතය අප ඉහත පරිදි සමස්ත අන්තර්ගතය අප ඉහත පරිදි සමස්ත අන්තර්ගතය අප ඉහත පරිදි ඉහත පරිදි ප්‍රධාන කලාප තුනකට වෙන් කර 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 හඳුනා ගන්න අතර प्रधान कलाप तुनकट वेंकर अंदुनागन्नातर पहत रूप सरहन्नेय पहत रूप सरहन्नेय पहत रूप सरहन्नेय पहदिरिकल हैकी पहदिरिकल हैकी पहत रूप सरहन्नेय पहदिरिकल हैकी पहत रूप सरहन्नेय पहदिरिकल हैकी පහත උපසරහන්නේ පැහැදිලි කළ හැකියි. හරිද පුතා? පැහැදිලි කළ හැකියි. හරි? දැන් මාත් එක උපසරහන් ආයෙත් අඳිමු. හරි? හරි. උත්තර හොඳයි. පැහැදිලි වෙනවා. හරි. බලාගන්න දැන් මාත් එක කෝඩ් එක මේ. හරි. හොඳයි. එතන වැඩිපුර තේරෙනවා. පැහැදිලි වෙනවා. මම දන්නවනේ. බලාගන්න දැන් කොහොම හස් කඩක් ගත්තා. හරි. එතන අඳින්න පාටව ගොඩ බලාගන්න. හරි කොමස් දක්වා සොලදන්න මේ උඩ පොත් තුනී පොත් කබුල ඒ පොත්ේ උස වෙච්ච තැන් කොහොම බැහැපු තැන් කොහොම හරි හරි එහෙනම් මම නම් කරගෙන යන කලාප ටික උඩම ටික මොකද්ද කබුල මෙහෙන් වෙන් කරන මම කොටස මෙන් යට කැල්ල මොකද්ද උඩ කොටස ළඟට ප්‍රාවරණය මේක හරය. හරි මාත් එක බලන්න ඔයාලා ඉන්න පුතේ කබල ප්‍රවරණයේ හරය. මේ කබල ගණකම් මම කල්ලුක්ක කමන්නේ ආයෙත් මම ලියනවා 0.5යි. මේ වැඩි පුරහන බහු වර්ණ. හරි. ප්‍රවරණ ගණකම 16.5යි. මේ ලියන්න 16.5යි. 100ට. තාම තමා මෙන්ටලි කියලා දෙනවා මම. මෙන්ටලි හරය ගමු කියන 83යි මම ඉතත් කිව්ව මේවා කමන්නේ නැහැ මම වැඩිපුර දෙනු පුතේ මම හොඳට පුරු වෙනවා හරය 83යි ගණකම් පැහැදිලිද නේ අබල 0.5යි ප්‍රාවරණ 0.5යි හරය 83යි හරිද හරි කොහොමද කිව්වා ඊළඟට මම ඕනට කිව්වායි පැහැදිලි කර දෙනවා හරිද ප්‍රාවරණ කොටස් දෙකකට වෙනුණානේ හරයත් කොටස් දෙකකට වෙනුණා නේ හරයත් කොටස් දෙකකට වෙනුණා පැහැදිලිද හරිද එහෙනම් ප්‍රාවරණ ඉහළට ඉන්න අපි කියනවා මෙමේ ටික දිනවා ඉහළ ප්‍රාවරණ ඉහළ ප්‍රාවරණය අඳින්න පා යටක කියනවා පහළ ප්‍රාවරණය හරය ගත්තොත් හරය උඩට කියනවා බාහිර හරය බෝඩ් එකේ පේන ඇති බාහිර හරය හොඳයි බාහිර හරය යටට කියනවා අභ්‍යන්තර හරය අභ්‍යන්තර හරය හරි මුදේ එහෙනම් කබල උඩ තුනී පොත්ත ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය බාහිර හරය අභ්‍යන්තර හරය පැහැදිලිද තයි කොහොමද ස්තුන වෙන්නේ හරිද
හරි ඊට පස්සේදී මම ඔයාලට කිව්වා ගැබෝදාන කිලෝමීටර් ලින්ක් කරගෝනේ මොකද මේ ආයය කියලා දෙනු පුතේ මම දරුවෙ ලියන්න එපා හරි මට සමහරකට ලියන වගේ පේනවා ලියන්න එපා හරි බලා ගන්න හරි මෙතන කිලෝමීටර් මහා මිනිස්සෙල්ලා හොඳයි පන්ති වගේ නේද කොහොමද බලා ගන්න මං හරිද දැන් මේ හරි මෙතන අර මෙතන බිංදුව ඇති මොකද මතු පිළනේ අපි ඉඳලා ගැඹුරක් නැහැ කොහෙද මෙතන ඔය ඉඳලා ඉඳලා බලන ගැඹුරක් නැහැ උඩ බිංදුවයි එසම මෙතන මං කිව්වා 15යි 200යි නේ එහෙනම් 200ක් වෙන්නේ මෙන්න මේ වගේ තැන් හරි 200ක් වෙන්නේ මේ වගේ තැන් එක උස්ස තැන් ගොඩාක් උස්ස තැන් ලෝ කිලෝමීටර් වලින් නේ අර මේ ඔම උස්ස තැන් හරි මේ එවස් තැන් අන්දවල තේරුණාද ඔයගේ මුහුදු පතුල් අර මුදේ මේ ගොඩාක් යනකොට පතුලා නාදු නඹරට ගොඩාක් අඩු එතන 15ක් වෙනවා ඊටස් මං ගැඹුර කියනවා මාත් එක්ක පොත් ගැඹුරනේ 15 200යි මෙතන කීයේ නේ මෙන්න මෙතන අඩර 500යි මෙතන එනවා 700ක් මෙතන එනවා 2900ක් වෙනද බෝඩ් එක ගණන් හරිද මෙතන එනවා 5150ක් මෙතන දෙනවා 6371ක් යනවා හරි 6371 ඇතර මෙනවා ගමු පැහැදිලිද හරි ඒ වගේම මම ඔයාලට කිව්වා මේ යට කලාපේ දරුණාද මේ යට කලාපේ 5200ක් උෂ්ණත්වය මම කොහොමද 6200ක් නේ මේ යට හරි උෂ්ණත්වය කීයේ 6200ක් 6200ක් උෂ්ණත්වය මේ 6200ක් උෂ්ණත්වය ඉරහඳ සෙල්සියස් වලින් හරිදී මෙන්න මේ කවාපේ හට ගන්නව සංවහන ධාරා කවාප සංවහන ශරීර අන තාප සංවහන ශරීර මේ උඩිනෝ මේ ඊතල ලිම්පේ නෝ උඩිනෝ හරි මේ උඩිනෝ මේ නෝ සංවහනෝ අපි යොඩ කියනවා තාප සංවහන ශරීර මම මෙහෙ ලියන්නම් තාප බෝඩ් එක හදලා දෙන්න හොඳේ තාප සංවහන ශරීර හරි 6200යි තාප සංවහන ශරීර හරි මොනෝ ටික අසල් ගන්න හරි උදේ දවල්ට කරු රූපසන්තාවෙන් කක්කියු දෝෂණ කනගන් කක්කියු අරගෙන බෝඩේ පේනෝනේ අරගෙන සුක්ක කපරය අඩුපාඩු දෙන කක්කිය වැල්ලව හදාගෙන මලයි මයික් පොඩ කරක කටිනා නාමු කියලා සුකුනයි මයික් කොන් කරලා තියෙන ප්‍රාර්ථනා පැහැදිලිද? පැහැදිලිද? ඒ ඔලයි වුණ වඩා වෙනස් දෙයක් තියෙන නෑනේ. නෑ නෑ. අනික කටි පැහැදිලිද පුතේ? පිටින් පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. සඳීපනි. ඔව් සර්. තේරුණා. නෑ මේ පාඩම හොඳ පාඩම බා මේකෙන් ගොඩක් බහු වර්ණනවා. හරි. වල මම බවල් දු මේ ශ්‍රීකත් දෙන්න තාම මතක් වෙන්නේ නැහැ මට දැන් දෙන්නේ මාකින් කෙනෙකුට හම්බ වෙන්නේ මේ ශ්‍රී මාකින් අපේ පේපර් එකේ මොනවද ලියන් තියෙන්නේ ඉපුණි පැහැදිලිද පුතේ පාඩම තේරෙනවද තේරුණාද පාවින්ද ඔව් සර් වැල්ලරක් අත් එක නේද බෝඩ් එකේ නේ බෝඩ් එක පේන්නේ කොහෙද පේන්නේ යටම ටිකද නේ ළමයිව පේන්නේ ළමයිව පේන්නේ නැහැ සර් බෝඩ් එක හරි එහෙනම් මම මුටින් දාන්න පුතේ බෝඩ් එකේ පේන්නේ නැහැ හරි නේ සර් මේ මයික් ඕෆ් කරන්න එතකොට පේනවා හරි හරි මයික් ඕෆ් කරන්න දැන් මයික් ඕෆ් කරා හරි 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 Sir, wait, Nanny.
පාන්න අඳගන්න හරිද පේන්නේ නැත්තේ මොකද්ද බෝඩ් එකේ පේන්නේ නැද්ද අය යටුටි පේන්නද මොලි මේක උඩ මම මේක අයින් කරා මේ ඔය දැන් මේක බාර් ගැන් කරනවා පේන්නේ නැහැ නැවුවත් වෙනස් වෙද්ද මම ගන්න යනවා මම ඊට කියනවා किसी හරිද පුතේ පහන් දැන් පේනව නේද किलोमीटर पहालवा देसीय तरम पहालट किलोमीटर पहालवा देसीय तरम पहालट याद है संबंध ना तेरे किलोमीटर पहालवा देसीय तरम पहालट संबंध ना तेरे
समस्त शाक सत्य जीव क्रियाकारकम समस्त शाक सत्व 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 जीव क्रियाकारकम जीव क्रियाकारकम जीव क्रियाकारकम खबुल मत पमनक यटने हरित पावर निंदे हरित ने खबुल मत पमनक क्रियाकारी वे 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 हरि खबुल मत पमनक क्रियाकारी वे ए अनुमत इतामतुनी अनित्य वत्र मलादी इतामतुनी खलाप्यक वनमेय इतामतुनी खलाप्यक वनमेय इतामतुनी खलाप्यक वनमेय वरहंदाला बिंदुष पहाई वरह महला इतामतुनी खलाप्यक वनमेय दामतुनी खलाप्यक वनमेय तुल मेय तुल बहु अनुज वर्ग गुड़ा खनिज वर्ग बहु खनिज वर्ग बहु खनिज वर्ग वरहन दाला लीलिति कटी हदागन्न होंदे लल्लवे कट्टिय अनुबाटन हदागन्न बहु खनिज वर्ग वरहन दाला यपस एतन हदागन्न दे दैन हदागन्न ओट तमगेन पोतने कोहुना कमन्न यपस दीर्घिल हदागन्न यपस कुनुगल मेनी ताब यपस कुनुगल मेनी ताब यापस कुनगल मैनिक तंब मिनरंगादी खनिज यापस कुनगल मैनिक मिनरंगादी खनिज अंतर्गत वे कबुलमत अंतर्गत वे कबुलमत कबुल मत सागर हा महाद्वीप पीड़न सागर हा गोड़ी सागर हा गोड़ी पीड़न महाद्वीप गोड़ी सागर हा गोड़ी पीड़न 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 गोड़ी पीड़न मतलब तेरह में मुझे है ने गोड़ी पीड़न में गोड़बीन दिए नहीं गोड़बीन न दरे गोड़बीन पीड़ी कोड़से पारणस कल्ला पाठ अवेनस कल्ला गोड़बीन पीड़ी कोड़से सियाल इस्तरले साथ गोड़बीन पीड़ी कोड़से सियाल इस्तरले साथ सागर पीठ कलापिये सीमा समाहर पोतला सीमेक कीलती नो सीमेक सीएल नेता सीमेक पेन नहीं बोलते सीमेक सीएल नेता सीमेक इस तरह सा हनुमा गानी सीमेक इस तरह सा हनुमा गानी सीमेक इस तरह सा हनुमा गानी विशेष इमन मैं मस सीएल हाँ सीमा इस तरह तर सियाल हा सीमा इस्तरा तर सियाल लिखाई सीमा इस्तरा महाद्वीप सा गोडबीन सा सागर अरे सियाल हा सीमा सीमा इस्तरा पीठ न कलाप अतर कलापे कोटसे बोर्ड के लिए नाम मां कौन राइट मेरा लिए नाम कौन राइट
කලාපයේස කොන්රයි කලාපයේස සැලකී කොන්රයි කලාපයේස සැලකී 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 තවදුරටත් තවදුරටත් මෙව කබුල 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 කබුල අභ්‍යන්තර සංවහන ධාරාවල බලපෑම නිසාම යන්ත්‍රික සංවහන ධාරා තවදුරටත් මෙව කබුල අභ්‍යන්තර සංවහන ධාරාවල බලපෑම නිසාම ඉස්සරහට තවිනවා තවදුරටත් මෙව කබුල අභ්‍යන්තර සංවහන ධාරාවල බලපෑම නිසාම අභ්‍යන්තර සංවහන ධාරාවල බලපෑම නිසාම තවදුරටත් මෙව කබුල අභ්‍යන්තර සංවහන ධාරාවල බලපෑම නිසාම 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 විවිධ භූත ඇටි වලට විවිධ භූත ඇටි අපි කියන ජියෝ ප්ලේට් කියලා විවිධ භූත ඇටි වලට වෙන් වී පවතී 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 කබල ගැන ඉති කැටි ඊළඟ පාවර ප්‍රශ්නෝ කෙමුජිදකින් පුතා අතර දෙනවද නෑනේ පොතේ නෝට් එක ලියනවද පොතේ හරිද සුමුදු නෝට් එක මම ආයෙත් දෙන්නේ නෑ හරිද ප්‍රාවලට එනවා හරිද අද මේ ඔන්ලයින් සම්බන්ධ දේ කැටි මේ නෝට් එකේ ලියා ගන්න ඕන කොහොමද හරි ළමයි මේ තාම ළමයි 300 අපිට තමයි ඇඩ් වෙලා තියෙන්නේ ඔන්ලයින් ගෲප් එකෙත් ඉන්න ළමයි 700 කට වැඩට ඇවිල්ලා හරි එහෙනම් මෙහෙල ඔක්කොම තාම එන්න දන්නේ නැතුව මම දන්නේ ඔයාලා ගොඩක් ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න පුතේ දැන් පවුනේ හරි ගොඩක් අද මේ මොහොතේ මගේ ෆෝන් එක රින්ග්ස් වෙනවා හරි ඉතින් එහෙලට එන්න විදියක් නැතුව ඉතින් මම ඉතින් කියනවා මෙන්න මේ විදියට කරන්න Zoom cloud meeting app එක download කරගෙන මෙහා එන්න කියලා ඔයාලගේ දන්න යාළුවන්ට කියන්න ඉතින් පවුනේ යාළට ගොඩක් අද සිග්නල් නැහැලු තව සමහරකට ෆෝන් නැහැලු හරි සමහරකට එන්න තේරෙන්නේ නැහැලු ඉතින් මම මොකද්ද කරන්නේ මම කිව්වා පොක කරන්නේ දී ඔක්කොම කිව්වලි සිග්නල් දින්න විදියට නිකන් කැපීමක් කරන්න එපේ හරි මාත් මගේ ගෙදරින් දැන් මේ උගන්නන්නේ මේ වෙන ගෙදරින් දැන් සිග්නල් දින්න මම උගන්නන්නේ ඉතින් කැපීම් කරන්න ඕන නැත්නම් උගන්න ගන්න බැරි බා හරිද ඉතින් ඔයාලා මේ ක්‍රමයට හුරු වෙන්න නැත්නම් මේ තපා අසාධාරණයක් වෙන්නේ එහෙම නැතුවත් අපිට මේක මෙහරහරි මොනවා ගොන්නනද නේද බොහෝ දුරට මේ මාසේ අන්තිම hari වගේ වෙද්දි මේ සුබුදු අන්ති පටන් ගැනීමක් වේවි හිතන්න බෑ තවරි ගල්ල පොඩ වරදිනුත් කටම හරි ගමු මොකක්වත් නෑ නේද හරි ඒ නිසා ඔයාලත් යාළු ධර්මයක් ගන්න මෙන්න මේ බං කරන්නේ මොකද ගොඩක් කියන්නේ යාළුද හරි අවුල් මොකද ප්‍රවර කරලා අපි හඳුනාගෙන ඉන්නේ නේ හරි ප්‍රවර කරලා අපි හඳුනාගෙන ඉන්නේ ඒය ප්‍රවර කරලා අපි හඳුනාගෙන ඉන්නේ ඒය ඒ ද ද අප ඒ ද අප ඉහළහා පහළ ප්‍රවර ලෙස ඉහළහා පහළ ප්‍රවර ලෙස ඉහළහා පහළ ප්‍රාවරණයේ ලෙස කොටස් දෙකකට බෙදා ඉහළහා පහළ ප්‍රාවරණයේ ලෙස කොටස් දෙකකට බෙදා හඳුනා ගනි ඉහළහා පහළ ප්‍රාවරණයේ ලෙස කොටස් දෙකකට බෙදා හඳුනා ගනි ඉහළහා පහළ ප්‍රාවරණයේ ලෙස කොටස් දෙකකට බෙදා හඳුනා ගනි ඉහළහා පහළ ප්‍රාවරණයේ ලෙස කොටස් දෙකකට බෙදා හඳුනා ගනි ඉහළ ප්‍රාවරණයයි පහළ ප්‍රාවරණයයි කොටස් දෙකකට බෙදා හඳුනා ගනි හරි විශේෂයෙන්ම ශිමමය මෙය 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 සිය 16.5ක් 16.5ක් 100ට වශයෙන් හතරම් ඝනකම්මන අතර පාර්ට්නර්ස් කරලා ඝනකම්මන අතර මෙන්ටලි ගමින මුත්තල නෙවෙයි හරිද මැටලිස්ද හඳුන්වයි මෙහි ගැඹුර
किलोमीटर देसीय हत्सीय किलोमीटर देसीय देदास नमसीय तरम देसीय देदास नमसीय तरम वना तर यंबुर होते हर कहने का मने यंबुर किलोमीटर देसीय देदास नमसीय तरम वे देदास नमसीय तरम वे देदास नमसीय तरम वे प्रावरण कलापे अंतर्गत प्रधानमंजीवी बहुवर्ण प्रावरण कलापे अंतर्गत प्रधानमंजीवी प्रधानमंत्री मैग्नीशियम एम जी मैग्नीशियम 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 ईडम तरह ईडम तरह याकड़ ईडम तरह याकड़ याकड़ तांब याकड़ कमा तांब कमा निकल याकड़ तांब निकल हाँ बहु बैरलोह याकड़ तांब निकल हाँ बहु बैरलोह देखी है किधर देखी है किधर देखी है किधर देखी है किधर पहला प्रावरणी आशितव पहला प्रावरणी आशितव पहला प्रावरणी आशितव पहल प्रावरणी आशित पहल प्रावरणी आशित पार्णस्खलता पहल प्रावरणी आशित आशित पंदास दिशियतरम पंदास दिशियतरम सेल्सियस पंदास दिशियतरम पंदास दिशियतरम उष्णत्यक पावती सुबुर्द बाटिंग उष्णत्यक पावती पंदास दिशियतरम उष्णत्यक पावती समस्त समस्त पृथ्वी स्तरायनी समस्त पृथ्वी स्तरायनी कबुल प्रावरण हरे सुने लेन तल्यागन प्रार्थना ला वेल वेल माई हरे समस्त पृथ्वी स्तरायनी समस्त पृथ्वी स्तरायनी स्कंदेन अधिकम एन बारे वेडिम स्कंदेन अधिकम स्कंदेन वेडिम अधिकम स्कंदेन अधिकम इनाम इनाम अमर देवल को दियो दे इनाम इनाम तुनेन देखा भाग संख्या के लिए अन्न तुनेन देखा इनाम तुनेन देखा तुनेन देखा कुम तुनेन देखा कुम प्रावर नेटा आयत के तुनेन देखा में प्रावर नेटा आयत के प्रावर नेटा आयत के అర్ధుతా ప్రావరణాయత్తి ఇలం చేది హరేగన కియన్ని హరి పృథ్వీ స్త్రాయిని పృథ్వీ స్త్రాయిని పృథ్వీ స్త్రాయిని పృథ్వీ స్త్రాయిని పృథ్వీ స్త్రాయిని గణత్తేన్ వెడిము గణత్తేన్ గణకమే గణత్తేన్ వెడిము గణత్తేన్ వెడిము ఇనం ఇనం పరహందలబుతే ఇనం శ్రాసుతుమా ගණත්තේ වැඩිම එනම් 83ක් හර කලාපීට ඇත්ති හරේට ඇත්ති හර කලාපීට ඇත්ති හර කලාපීට ඇත්ති මේද 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 කිලෝමීටර් 2900ක් මේද කිලෝමීටර් 2900ක් ලස්සන ලියන්න පවන්ලා मेद किलोमीटर दास नमसिया तुम आयदास तुंसी हत्ते का आयदास तुंसी हत्ते का तिरुनीला असली है ना आयदास तुंसी हत्ते का तारम तारम गेमुरोट विधि बेतमी अर्ध आयदा लसन लिया ना आयदास तुंसी हत्ते का तारम गेमुरोट विधि जंबुरट विधि
ගැඹුරට වීදී හරි ඒද 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 බාහිරහා අභ්‍යන්තරහර ලෙස ඒද බාහිරහා අභ්‍යන්තරහර ලෙස බාහිරහා අභ්‍යන්තරහරයන් ලෙස බාහිරහා අභ්‍යන්තරහරයන් ලෙස උපකොටස් දෙකකි උපකොටස් දෙකකි බාහිරහා අභ්‍යන්තරහරයන් ලෙස උපකොටස් දෙකකි දෙකකි හරි එසේම එසේම ප්‍රාවරණ කාපී එසේම ප්‍රාවරණ කාපී වැදගත්ම අන්තර්ගතය වන්නේ ප්‍රාවරණ කලාපේ වැදගත්ම අන්තර්ගතය වන්නේ 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 අන්තර්ගතයේ ඇතුළේ තියෙන අන්තර්ගතය වන්නේ පාර්මස් කලපතා වැදගත්ම අන්තර්ගතය වන්නේ පාර්මස් කල හැමෝම තාප සංවහන ශෛල තාප සංවහන ශෛල ताप संघर्ष शैल एलेगा ताप संघर्ष शैल एलेगा पीड़न धारा सीमा पोक्तल दिनो ताप संघर्ष शैल एलेगा पीड़न धारा पैंती माई ताप संघर्ष शैल एलेगा पीड़न धारा पैंती माई धारा पैंती माई विशेष शिवम सुब्रत बाटी विशेष शिवम අභ්‍යන්තර හරය ආශිතව අභ්‍යන්තර හරය ආශිතව අභ්‍යන්තර හරය ආශිතව අභ්‍යන්තර හරය ආශිතව පාර්මස්කලමුති ආයි අභ්‍යන්තර හරය ආශිතව පාර්මස්කල්ලා අභ්‍යන්තර හරය ආශිතව 6200ක් 6200ක් මෙත්මි කවුද හැංගෙන්නේ පිටිපස්සේ හරිද අභ්‍යන්තර හරය ආශිතව 6200ක් තරම් 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 උෂ්ණත්වය ගන්නා නිසා 6200ක් තරම් උෂ්ණත්වය ගන්නා නිසා 6200ක් තරම් උෂ්ණත්වය ගන්නා නිසා 6200ක් තරම් උෂ්ණත්වය ගන්නා නිසා උෂ්ණත්වය ගන්නා නිසා එම කලාපේ අන්තර්ගත එම කලාපේ අන්තර්ගත එම කලාපේ අන්තර්ගත එම කලාපේ අන්තර්ගත බොහෝ ලෝහ එම කලාපේ අන්තර්ගත බොහෝ ලෝහ එම කලාපේ අන්තර්ගත බොහෝ ලෝහ බොහෝ ලෝහ ද්‍රව තත්ත්වයේ පවතී එයි රස්නි වැඩිනේ 6200ක් නේ 6200ක් බොහෝ ලෝහ ද්‍රව තත්ත්වයේ පවතී ද්‍රව තත්ත්වයේ පවතී ද්‍රව තත්ත්වයේ පවතී හරි පුතේ අපි සුදු පටි වැදගත් වෙලා ඉන්නනේ පුතේ උඩ සුදු පටි උඩ මොඩු උඩ පිටුවේ උඩාරි ලියම් පොඩ්ඩක් උඩ සුදු පටි හොඳේ නෝට් එකේ නෙමෙයි උඩාරි පුතේ උඩ මාතෘකාලියන් ඒ හරි වැදගත් වෙලා ඉන්නනේ දෙන්න යන්න හරි සූර්යාගේ මකර උෂ්ණත්වය පුතේ උඩ සුදු පටි ලියන්නේ පුතේ එක නෝට් එකේ නෙමෙයි හොඳේ සූර්යාගේ මකර උෂ්ණත්වය 6000 සෙල්සියස් තරම් වන අතර සූර්යාගේ මකර උෂ්ණත්වය 6000 සෙල්සියස් තරම් වන අතර සූර්යාගේ මකර උෂ්ණත්වය 6000 සෙල්සියස් අංශක තරම් වන අතර පෘථුවියේ අභ්‍යන්තර උෂ්ණත්වය පොළොව යට උෂ්ණත්වය පෘථුවි අභ්‍යන්තර උෂ්ණත්වය පෘථුවි අභ්‍යන්තර උෂ්ණත්වය 6200ක් සෙල්සියස් 6200ක් සෙල්සියස් තරම් වී ඉනේ ඉවේ මතුරුඩා පෘථුවි අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි आयदास नजिया जैसे तरम वी हरि आज समुद्र नोट के देना मेनिसा 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 मैं सांगवान दारा वाला बल पैम हित वीन मैं सांगवान दारा वाला बल पैम हित वीन मैं यानो मैं सांगवान दारा वाला बल पैम हित वीन मैं यानो मैं सांगवान दारा वाला बल पैम हित वीन මේ අනුව සංඝාන ධාරාවල බලපෑම හේතු වෙන්නේ දුර්වල පාෂාණ ඉසර ඔස්සේ දුර්වල
පොළොවතුදින බැලු දුර්වල පාෂාණ ස්තර ඔස්සේ දුර්වල පාෂාණ ස්තර ඔස්සේ මැග්මා දුර්වල පාෂාණ ස්තර ඔස්සේ මැග්මා 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 දීවිච මැග්මා මැග්මා ඉහළට තල්ලු වන අතර මැග්මා ඉහළට තල්ලු වන අතර මැග්මා ඉහළට තල්ලු වන අතර ඒවා ඒවා ගිනි කඳු ලෙස යමහ ගිනි කඳු ලෙස මතු පිටින් සම්බන්ධ වී මතු පිටින් සම්බන්ධ වී මතු පිටින් සම්බන්ධ වී හරි අලුචිත පුදී මේ ආකාරයෙන් මේ ආකාරයෙන් මේ ආකාරයෙන් පෘථිවි ශිලා ගෝලය හා එහි අභ්‍යන්තර අන්තර්ගතයන් අලුචිතයක් මේ අනුව මේ ආකාරයෙන් පෘථිවි අභ්‍යන්තරය හා පෘථිවි ශිලා ගෝලය හා එහි අභ්‍යන්තර අන්තර්ගතයන් පෘථිවි ශිලා ගෝලය හා එහි අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳව අභ්‍යන්තර අන්තර්ගතයන් ඇතුළේ තියෙන දේවල් අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳව අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳව බොහෝ බොහෝ භූගෝලීය අධ්‍යයන බොහෝ භූගෝලීය අධ්‍යයන බොහෝ භූගෝලීය අධ්‍යයන බොහෝ භූගෝලීය අධ්‍යයන සිදු වූ අතර බොහෝ භූගෝලීය අධ්‍යයන සිදු වූ අතර සිදු වූ අතර සිදු වූ අතර ඒ අනුව ඒ අනුව ඒ අනුව මුල්කාලීන භූවිද්‍යාඥයින් මුල්කාලීන භූගර්භ විද්‍යාඥයින් මුල්කාලීන භූගර්භ පොළොව අභ්‍යන්තරයෙන් හොනේ කට්ටිය මුල්කාලීන භූගර්භ විද්‍යාඥයින් භූගර්භ විද්‍යාඥයින් මුල්කාලීන භූගර්භ විද්‍යාඥයින් භූගර්භ විද්‍යාඥයින් තරංග වර්ග සම්ප්‍රේෂ තරංග වර්ග ගමන් කිරීම අනුව තරංග වර්ග ගමන් කිරීම අනුව තරංගාරක ගමන් කිරීම අනුව එහි අන්තර්ගතයන් පිළිබඳව එහි අන්තර්ගතයන් පිළිබඳව එහි අන්තර්ගතයන් පිළිබඳව එහි අන්තර්ගතයන් පිළිබඳව කරුණු එක්ලිය 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 කරුණු එක්ලිය එක්ලිය ඒ මගින් ඒ මගින් එක් එක් කලාපේ පිළිබඳව එක් එක් කලාපේ පිළිබඳව එක් එක් කලාපේ පිළිබඳව එක් එක් කලාපේ පිළිබඳව පැහැදිලි තොරතුරු රාශියක් එක් එක් කලාපේ පිළිබඳව පැහැදිලි තොරතුරු රාශියක් ඉදිරිපත් විය ඉදිරිපත් විය එක් එක් කලාපයේ පිළිබඳ පැහැදිලි තොරතුරු රාශියක් ඉදිරිපත් විය එක් එක් කලාපයේ පිළිබඳ පැහැදිලි තොරතුරු රාශියක් ඉදිරිපත් විය පැහැදිලි මුතේ ආයෙත් නමං අභ්‍යන්තර විභාගයකට බලන්න බෝඩ් එක ඉදිරිපත් විය දැන් බෝඩ් එක හොඳේ හොඳ සිහියෙන් කල්පනාවෙන් මෙහි හරිනේ හරි ආයෙත් මම බෙදන කොටස් ටික දැන් කාටවත් බැරෙන්නේ බෑ හරි වීරියක් නැද්ද තේරෙන්න ඕන හරි උඩදී කබලනේ මැද එක ප්‍රාවරණේ යට එක හරිනේ හරිනේ කබල ප්‍රාවරණේ හරි මම ආයෙත් තේරෙන්න ලියන්නම් කබල මෙතනින් ප්‍රාවරණය මෙතනින් හරි මම ගණ කම් ලියන්නේ වේ කබල ප්‍රාවරණේ හරි හරිද හරි තේරෙනවා හරි ඊට පස්සේ නී හරිද මේ කබලේ තියෙන දේවල් ගැන හරිද ප්‍රාවරණේ තියෙන දේවල් ගැන හරි තියෙන දේවල් ගැන මුදී අපිට තියෙන මහ කුතුහලයක් ඇත්තටම අපිට තියෙන මහ කුතුහලයක් මොනවද මේ කියන්නේ කවදාවත් මේ හාරලා බලන්න බෑ මේ හරියට කිලෝමීටර 6000 ගන්න හාරන මොනවද කිලෝමීටර කිලෝමීටර කීතර කොච්චර දුරද කියලා නේ ප්‍රසාරණ කිලෝමීටර නම ගෙදර ඉඳලා වරලයි පද්ද තියෙන කිලෝමීටර ගන්න අන්නෝනි සමානේ ඒ වගේ කිලෝමීටර ගන්න 6371ක් හාරන්න බෑ නේ බෙදර 2000 ගන්න හාරන්න බෑ නිසා හාරන්න බැරි හන්ද විද්‍යාඥයෝ මේ ගැන හොයන්න පාවිච්චි කරේ එක එක තරංග සම්ප්‍රේෂණය
ඒ තරංග වර්ග හැසිරෙන විදිය අනුව ඒ තරංග වර්ග නික්ක කර සංඥා අනුව අනුත්තේ හරය මෙන්න මේ වගේ දේවල් තියෙනවා හරය උෂ්ණද මෙන්න මේ වගේ රා වර්ග මේ වගේ දේවල් තියෙනවා උෂ්ණද මේ වගේ අන්තර්ගත මේ වගේ අනුත්තේ කියලා විද්‍යාඥයෝ අනුමාන කරේ හරි විද්‍යාඥයෝ අනුමාන කරේ විද්‍යාඥයෝ කරුණු මිලි කරේ තරංග වර්ග හැසිරෙන විදිය අනුව පැහැදිලිද ඒ අනුව ප්‍රධාන තරංග වර්ග තුනක් ඉස්සරහට එක එක ක්‍රම බලතා කරා පස්සෙමක විද්‍යාත්මක සාන්ද්‍රය කියන්නේ භූගර්භ විද්‍යාවේ දියුණුවන හරි පොළවගෙන පහින විද්‍යාවේ දියුණුවන උපේ හරි ටික ටික හරියටම මෙන්න මේවා කියන කියලා සාන්ද්‍රය කරා ඒ කියන්නේ 1970 වෙනකම් විතර මේවා හරියටම ආවා ලෝකෙට ඒක ඊට කලින් එකක මතවාද තිබුණේ නේ පොළව බැඳලා මේ වගේ මතවාද තිබුණේ විද්‍යාත්මක හරියටම සාන්ද්‍රය 1970 ගණන් වලදී හරිද 70 ගණන් ඔක්කොම භූගර්භ විද්‍යාව හොඳටම සම්පූර්ණ කිව්වෙන්නේ එනවා කියන කැම්පස් කරුත් එක දෙන්නේ හොඳේ සාහිත්‍යගත නෝට් එක. මොකද මගේ ළමයට අවුරුදු තව ගොඩක් තමයි ඉන්න හන්ද මම හරිම දෙක ඉන්නවා. වැඩ පොදේවා කියේ. හරි? හරි ඒ නිසා හරි කබල සහ ප්‍රාවරණය සහ හරය ගැන ගොඩාරිය තොරතු අනාවරණය 70 න් පස්සේ. ඒ 70 න් පස්සේ මොකද භූගර්භ විද්‍යාව දිනුවත් එක්ක තරංග වර්ග පොලොවැටරි යවලා ඒ හැසිරිච්ච විදිය අනුව තමයි මේවා කියලා අපි කියන්නේ. පැහැදිලිද? ප්‍රධාන වශයෙන් මුත්තේ තරංග වර්ග තුනක් පොලොවැටරි එක් කරනවා. එක තරංගයක් තමයි P තරංග. P විතරයි හරි තවකට තමයි S තරංගය තවකට තමයි L තරංගය හරි තරංග වර්ග තුනයි P තරංගය තරංගය තරංග S තරංග L තරංග දෙරණා මොනවද තරංග තුනක් කියව දෙරණාද මයික රතු පාට පෑනක් නැහැ ඔල අදිද්දි රතු පාට පාටෙන් අඳගෙන ඔත් එක වැදගත් මේ P තරංගය හරි බලවත් තරංගයක් හරි ඊට කලින් මම ලියන්නම් ප්‍රාවරණ ප්‍රස්තිකනේ ප්‍රාවරණ ප්‍රස්තික දන්නවද මෙතන හරි ඊළඟ පාවරේ පාවරම ලියන්නේ හරියට ප්‍රස් දෙකයි බාහිරයන් බැක හරි කියන්නේ මම හොල දන්නු හරි හොඳනු හරිද හරි මේ ස්තරංගි හරි දුර්ණ තරංගයක් හරි එයා ශක්තිමත් තරංගයක් නෙවෙයි එයා ගමන් කරේ මෙන්න මෙතෙන්ට විතර තේරුණාද මෙහෙම වෙන මෙතෙන්ට දෙන අතර උනේ තේරුණාද ඒ කියන්නේ මෙතනින් අතර උනා කියන්නේ කබලයි ප්‍රාවරණය මේ උඩ කබලනේ පැටක ප්‍රාවරණේනේ තයි එනවා මේ ප්‍රාවරණයයි අතර කලාපයෙන් මේ අතර උනා තේරුණාද කබලයි ප්‍රාවරණය අතර කලාපයෙන් අතර උනා ඒ වගේම එල් තරංගි මෙහෙම මෙහෙම රැවිලා අද මෙහෙම වෙයිලා අද මෙන්න මෙහෙ නතර වුණා තේරුණාද ඒ තරංග මෙතන නතර වුණා ඒ වගේම පී තරංගේ යටරෝ ගියපුතේ කොම ගිහිල්ලා අද ප්‍රාවරණය පොකරන් ගිහිල්ලා හරිය දක්වා ගියා තේරුණාද එහෙනම් තරංග තුන ගමන් කරන දුර පේනෝ එස් තරංගේ ගියේ කබලයේ ප්‍රාවරණය අතර විතරයි එල් තරංගේ අඳුපේ ප්‍රාවරණය දක්වාම ගියා ප්‍රාවරණයයි හරිය අතර සීමාව දක්වා ගියා පී තරංගේ යටරම ගියා යටරම කියන්නේ ඉහළ ප්‍රාවරණය බාහිරාලේ අබ්බැද හරිය අතටම ගියා තේරුණාද ටයිම් මේ තරංග වර්ග ඇසුම් මේ විදිය තේරුණාද ඒ අනුව මුතේ මේ තරංග වර්ග ගැන හොයපු හරි මේ තරංග වර්ග ගැන මෙහෙම තෝරතු අධ්‍යයනය කරන්න ගොඩාක් අපේච්ච විද්‍යාවක් වෙන ගියා ඒ විද්‍යාවතු සිහි වෙන්න මේ තරංග වර්ග නතර වෙච්ච කලාප වලට නම් දුන්නා හරි තරංග වර්ග නතර වෙච්ච කලාප වලට නම් දුන්නා ඒ නම් වලින් එකක් තමයි මේ අබලයි ප්‍රාවරණය අතර හරි උඩේ කබලණේ වෙන බෝඩ් එක එතනක ප්‍රාවරණේ මේ කබලයේ ප්‍රාවරණය අතර වෙච්ච මෙන්න මේ කලාපෙට මෙන්න මේ කලාපෙට අපි නමක් දෙනවා හරිද ඒකට අපි කියනවා මොකද කියන්නේ හරිද ඒකට අපි කියනවා මොහොරෝ විසික් මොහොරෝ විසික් මොහොරෝ මොහොරෝ විසික් මොහොරෝ විසික් අසන්තතික 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 කලාපේ මොහොරෝ විසික් අසන්තතික කලාපේ කලාපේ මේ තව සමහර පොත්වල මේක මොහොරෝ අසන්තතික කියලා මොහොරෝ මොහෝ වෙනවද නැ බෝඩ් එක මොහොම අසන්ද තියෙන. තේරුණාද? ඒ වගේම ළමයි වඩ බෝඩ් බලන්න. ඒ වගේම එල් තරංග ඉලතරුනේ මේ ප්‍රාවරණයේ හරය අතරනේ මෙතනනේ. ඩයි මෙන්න මේ වෙන මේ කලාපේ සී වෙන විද්‍යාත්මක නමක් දෙනවා. හරිද? වයිෂාක්. 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 වයිෂාක් මුටෙම්බ. 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 මුටෙම්බ අසන්ද තියෙන. හරි වයිෂාක් මුටෙම්බ අසන්ද. ඒ වගේම පී තරම් ගිහිලා මෙතන නතරුණානේ. මේ මේකට ප්‍රමාද දෙනවා ලේමන් ලේමන් ලෙමන් නෙමෙයි ලේමන් අසන්තදී කියලා ලේමන් අසන්තදී හරි අසන්තය කියන්නේ වෙනස් වෙන කලපයක් තේරුණාද එහෙනම් S තරංගේ මෙතන නතරුණා ඒකට කියන මොහොරෝ විසික් අසන්තී බහුවර්ණ අහනවා මොහොරෝ විසික් නැත්නම් මොහෝ කියලා කියනවා හරිද ඒ තරංගේ මෙතන නතරුණා ප්‍රාවරණ විහරය අතර ඒකට කියන වයිෂා ගුටෙන්බර්ග් කියලා පී තරංගේ නතරුණා මෙතනින් අරයයි ඉහිලා බාහිර අරය අපැදර අතර මෙතන දිනන ලේමන් අසන්තතිය. එහෙනම් පෘථුවියේ කාන්තීය කලාප. හරි? පෘථුවියේ කාන්ති කලාප තුනයි දරුණේ. අහුව තින්කට කාන්ති කලාප තුන. මොහොරෝ විසික් අසන්තතිය කුරුවෙන කියන්නේ. මාත් කියනවම මොහොරෝ විසික් අසන්තතිය කියනවම මට එහෙම පේනවා. මොකද්ද? මොහොරෝ විසික් අසන්තතිය මේකට කියනවා
ඔව් මේකට කියනවා වයිෂා ගුටෙන්බර්ග් අසන්තතිය මේකට කියනවා ලේමන් අසන්තතිය පැහැදිලිද එහෙනම් පෘථිවියේ ප්‍රධාන ක්‍රාන්තිකරක තුන හරිද මොහොරොවිසි වයිෂා ගුටෙන්බර්ග් සහ ලේමන් ඒ කියන්නේ මේ පුරු වෙන දුන්නේ මේ දුන්න විද්‍යාත්මක හැසිරීච්ච විදිය අනුව මේවාගේ තොරතුරු දුන්නේ අර ඒ විදිය පැහැදිලිද පුතේ තේරෙනවද මම මයික් ඔන් කරනවා කට්ටියන්ගෙම හරි පැහැදිලිද ඔරල මම කියවට තේරෙනවද ඔව් සර් ඇත්තට පැහැදිලි තේරෙනවද මේකේ වැඩි වගේ දුකට නෑනේ කතාගෙන ගැඹුරක් දෙන්න ගැඹුර වල ලියා ගන්න පුළුවන්ද ගැඹුරක් දෙන්න ගැඹුරක් දෙන්න මම සර් බෝඩ් එක පෙන්න माइक ऑफ कर मतलब माइक ऑफ करा माइक ऑफ करना ऑफ करना सर प्लस से दया होला नहीं माइनस डाल है सर ये वाला ऑफ करना सर नहीं करी मैं ऑफ करा पानी से अडूबाट नोट के लिया के नो दे उल्टे दे दिया नहीं तू हिरुनी संजुला कौन है हिरुनी संजुला सुदेशी का गाहक कुड़ देंगे आवेश तेरुनाद पुता दिल की वत्सला पहदिलिद हंदे हदागिने अमतर देवल मंदिरवा हरिद हदागिने नोट एकत टेली कर करया हरि वाला हमोम पुते उसस पेले पेपर होया गन्न ज्योग्राफी ज्योग्राफी वगे मन विषय देके पेपर होया गन्न वाला करना विषय दुने पेपर होया गन्न होदे आ ये कनेक करी आ कनेक करी अंबिला इल्ल गन्न ओकद ओ एदगत ඔයාලට ලියන්න පුළුවන් ප්‍රශ්න තැත් සමහර විදිහ වලින් හරිද ගන්න නිලක්ෂි පොඩි කට්ටිය කවුද ඉන්නේ මේ ගොඩා නංගිද පොඩි කට්ටිය නෙවෙයිනේ පොඩි කෙනෙක් කියලා දෙන්නෙක් ඉන්නවා कौशल्या पहदी दुती भाग्य पहदीदे भाग्य ने कतु पाट दंगिने बायवेला हां तरिंदी कोमद हां यालो टिका तडला दी පැහැදිලිද පාඩම මේ අඩුපාඩු ජපුතේ තින් අර මේ මොකද කියන්නේ පන්ති ගන්නවා වගේ සීරසියක් නැතුව ඇති පන්තිදී පැහැදාගම අඩුපාඩු මේ පාඩම හරි සරල පාඩම් ඕනම පාඩම් මේ වගේ භාගෙට චමත් හරිනේ කෂ්මී ආලෝක ආ මේ මේ හම්බෙක මෙදුත් ඇවිල්ලානේ දිනුෂා कमर सेट ना ने निमंत कोमद सैल्यूट गान मित्र में गुडक में इमाशी
තරුෂි කොහෙද ඉන්නේ ඔය? අරෝෂණ උදයන්ගනි අරෝෂණ කොහෙද ඉන්නේ? ගෙදරද ඉන්නේ? ප්‍රශ්න යදලි වරද? ඉවරයි. क्रमेय जीपी जीबी दिल की हरिद भूगर्भ विद्या भूगर्भ विद्या लोके भूगर्भ विद्या लोके भूगर्भ विद्या लोके भूगर्भ विद्या लोके वडा पुलुल्लु अतर वडा पुलुल उ अतर भूगर्भ विद्या लोके वडा पुलुल उ अतर भूगर्भ विद्या लोके वडा पुलुल उ अतर पुलुल उ अतर भूगर्भ विद्या लोके वडा पुलुल उ अतर एनिसाम एनिसाम पृथ्वी अभ्यंतर अंतर्गतयान अंतर्गत
ඉතා පැහැදිලි ඉතා පැහැදිලි පොදු අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳ ඉතා පැහැදිලි මතවාදයන් ගොඩනැගුනි මතවාදයන් ගොඩනැගුනි මතවාදයන් ගොඩනැගුනි මතවාදයන් ගොඩනැගුනි මතවාදයන් ගොඩනැගුනි එනිසා ප්‍රධාන වශයෙන්ම තරංග වර්ග කිහිපයක් ගමන් කිරීම අනුව 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 හා තරංග වර්ග කිහිපයක් ගමන් කිරීම අනුව හා ඒවායේ හැසිරීම මත අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳව අභ්‍යන්තර පොළොයට අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳව අභ්‍යන්තර පොළොයට පිටු දේවල් අභ්‍යන්තර අන්තර්ගතයන් පිළිබඳව බොහෝ කරුණු එක්විය බොහෝ කරුණු එක්විය විශේෂයෙන්ම කබුල කලාපයේ සම්බන්ධයෙන් කබුල කලාපයේ සම්බන්ධයෙන් තොරතුරු සැපිරුවතර ඉස්තරංගෙ මගින් තොරතුරු සැපිරුවතර හරි එම තරංගයේ කබල ප්‍රාවරණයක් අතර මගේ ඇඟිල්ලෙන් දැන් පේන ඇති කබල ප්‍රාවරණයක් අතර කබල ප්‍රාවරණයක් අතර කලාපයේ සීමා විය එම කලාපයේ පාර්නස් කරමුතා මොහොරෝවිසික් අසන්තතික කලාපයේ මොහොරෝසික් අසන්තතිය ලෙස සැලකී හරිද ඊළඟට ඊළඟ ශේධයේ ප්‍රාවරණ කලාපේ සම්බන්ධයෙන්
ප්‍රාවරණ කලාපේ සම්බන්ධයෙන් ඊළඟ ඡේදෙ පුතේ ඊළඟ ඡේදෙ ප්‍රාවරණ කලාපේ සම්බන්ධයෙන් ප්‍රාවරණ කලාප සම්බන්ධයෙන් එල් තරංගයේ මගින් ප්‍රාවරණ කලාප සම්බන්ධයෙන් එල් තරංගයේ මගින් එල් තරංගයේ මගින් එල් තරංගයේ මගින් තොරතුරු සැපයුව අතර එල් තරංගයේ මගින් තොරතුරු සැපයුව අතර තොරතුරු ලබා ගත්තා එල් තරංගයේ මගින් තොරතුරු සැපයුව අතර ලබා ගත්තද ලබා ගත්තද එය ප්‍රාවරණය හරයත් අවසන් කරන සීමාවේ 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 නතර වී ප්‍රාවරණය හරයත් අවසන් කරන සීමාවේ නතර වී නැවතුණා ඒසා එම කලාපයේ පාර්ණස්කරුතා එම කලාපයේ වයිෂා ගුටෙන්බර්ග් පොම්බුදිකයවයන්නයි වයිෂා ගුටෙන්බර්ග් අසන්තතික කලාපයේ ලෙස වයිෂා ගුටෙන්බර්ග් අසන්තතික කලාපයේ ලෙස වයිෂා ගුටෙන්බර්ග් අසන්තතික කලාපයේ ලෙස සැලකී වයිෂා ගුටෙන්බර්ග් අසන්තතික කලාපයේ ලෙස සැලකී වයිෂා ගුටෙන්බර්ග් අසන්තතික කලාපයේ ලෙස සැලකී හැඳින්වේ කලමුද වයිෂා ගුටෙන්බර්ග් අසන්තතික සැලකී ඊළඟ ඡේදෙ පෘථිවි හරය දක්වා ගමන් කළ අතර පෘථිවි හරය දක්වා ගමන් කළ අතර එය බාහිරහා අභ්‍යන්තරහා වෙන්වන සීමාවෙන් බාහිරයි අභ්‍යන්තරයි තර වෙන්වන සීමාවෙන් පාලනය විය බාහිරහා අභ්‍යන්තර වෙන්වන සීමාවෙන් පාලනය විය නතරම මේ නිසා එම කලාපය බෝඩ් එකේ තියෙනවා මේ නිසා එම කලාපය පාර්ණස් කළා ලේමන් අසන්තදී පෘථිවි අභ්‍යන්තර ව්‍යුහයේ පිළිබඳව ඉතා පැහැදිලි මතවාදයක් විද්‍යාත්මක එක් විය
एक पी एक वी एक पी तब पहली बात वाली है विद्यार्थियों को एक वी अर्जुन विद्यार्थियों को एक वी पहली बात वाली विद्यार्थियों की वी अरे इन्हें देखो जानो खबर प्रावधान है अरे खबर पेन सीमा उन आवश्यक टिंबल जो मोहरोसी नहीं खबर प्रावधान है मोहरोसी किला के टर खबर आई बेटा अरे तावर नहीं है अरे यात्रा सीमा में उन्हा मोहरोसी अरे मुझे आवश्यक टिंबल बेटा मोहरोसी नहीं आवश्यक टिंबल किला यात्रा में आप ही नहीं ये बाहर आ रहे अपने अंदर पर लेमन असन अरे बेटा लेमन ये ना कलाप तुनाई बेटा मोहरोसी आवश्यक टिंबल लेम अरे पृथ्वी एक क्रांति का कलाप तो क्लेम होती है क्या नहीं उपाद मोहरोसी आवश्यक टिंबल लेम कह दिल बुते तेरे माने हाँ दे इलाज का माप तो कर जाएगा ना वाई बोले क्या अदर माप तो कर वाई बोले वाई बोले देख मुझे पार्टी में नोट समान है पहला वाई कट किया देख भाई नतीजे ले आए वाई बोले वाई बोले है माप तो कर जाएगा वाई बोले क्या हमें छुट्टी तो भी लेके ले पास यार लोगों ने चलो वाई बोले ये लोग बाद में वाई बोले हर ने वाई बोले मैं छुट्टा पहले का देना वाई बोले क्या नहीं इसमें छुट्टा मैं खता कर रखा हूँ ता मामा वैसे रे वाल तो मैं मामा माइक पॉइंट करने था मामा वैसे रे मामा वाले टे इरिदा हर इरिदा इरिदा आरबांधी इधर में ना बाहया मार दोला मार अन मामा वाले टे दोला मार කියන්නේ දෙකයි කියලා දක්වා දෙකයි කියලා දක්වා පන්තියක් දැම්මොත් ඉරිදද බෑ කියනවද පන්තිත් දන්නේ ඉරිද දෙක 12යි 30ද 2යි 30ද හරි තාමගේ අදහසක් විතරයි ඉරිද 12යි 30යි 2යි 30 හරි මයික් ඔන් කරලා පොඩක් උත්තර දෙන්න මට ඉරිද 12යි 30යි 2යි 30 අපිට තියෙනවා පන්තිද අපිට වලතේ කට්ටියත් එකම කතා කරලා දවස් දාගන්න බෑ. මොකද එක එක නම් එක එක දවස් නේ. හරිද? මම ටයිම් එකක් දුන්නොත් ඒ ටයිම් එකේ වලට එක. අදාරුවාද පුළුවන්ද? දැන් ඒක තමයි හරි. මම දැන් ඉඳ දවස් බෑ කියනෝනේ හවස්තරුවේ උදේවරුවේ. හරිද? එනිසා මට මම දවස් දෙමුත් ඒ ටයිම් එකම හරින් ගන්න ඉන්නේ. අර මගේ තීරිය හරියන්නේ. මම ඔහලට ඔක්කොම දවස් තම බලලා බෑ කියන්නේ ඒක අහන්න. හරි? මම පන්ති දාන්නම්. හරිද? අඟහරුවාද अरे अरे बदा बदा और लोग नहीं बदा आधा पुत्र उधे आटा दाहा है तीन बदा उधे आटा दाहा है तीन क्या लोग नहीं बदा उधे आटा दाहा है तीन अमन नहीं नहीं दें बदा उधे आटा दाहा है तीन बदा आधा हाय බදාදා මට 10 ඉතිය දාන පන්ති. දෙ මම කවුරුත් බැරි වෙන්නේ බෑ. බදාදා
මේ එන බදාදා තියෙනවා දවස් වලට කියන්න මලිකන් කියන්න බැලුවා හරි එන බදාදා අද සෙනසුරාදානේ එන බදාදා කවද දවස් මතක නැහැ 11 නේ ඔව් 11 සුර ඔව් 11 හා බලගන්න 11 වෙනිදා 11 වෙනිදා 11 වෙනිදා බදාදා 8 10 කින් පද තියෙනවා හරි 8 10 කින් පද තියෙනවා මෙතනට මම වායුගෝලයේ ඉදි කිර කරනවා ඇයි විනාඩියක් වෙනුවත් කියනවනේ 8 10 ඇතිය හොඳේ ප්‍රධාන ලෝටක් කියන්න බදාදුවේ 8 10 කියක් දාන සෙනසුරාදා තියෙනවා සෙනසුරාදා බලන්න සෙනසුරාදා 8 10 ක් තියෙනවා මේ 8 10 පෑ දෙක වල මදිමත තේරුණාද වර්ධන පුතේ වලට 8 10 පෑ දෙකක් ඉන්නවද වලක් දැන් ටික ටික පස්ස උස්සුසි ඉන්නේ නේ පෑ දෙක ඉන්න බෑනේ වලට එකතන වාඩිලා ළමයිනේ මිනිස්සුනේ හරි ඒ නිසා ඒ ටික වුණා මදිහන්දා ස්ලෝනේ පොඩක් යන්නේ තරමයි වෙනත් ඉන්නවනේ ඒක කොහොමද එකතු වෙලා මම බදාද 8 10 30 ගන්න මම වලට මොනික් කෝනේ තමයි මුත්තස මම ගන්නවා කියන්නේ හරි බදාද 8 10 30 මම ගන්න ඒ කියන්නේ මේ 11 වෙනිදා බදාද 8 10 30 මම ගන්න හරිද තව එකක් මේ අයියට මතක් කරන්න කිව්වා අර ඔයාලා මුදල් ගෙවපු චිට් එක හරිද ඒ චිට් එක ගහලා ෆොටෝ එකක් යවන්නනේ ඒ ෆොටෝ එක ඔයාලා මට එවන්න එපා හරි ඒ ෆොටෝ එක ඔයාලට WhatsApp එකට නම්බරයක් ෆොටෝ එකේ group එකේ දාලා ති ඒ group එක හරහා එහෙම යවන්න හරි group එකට group එකට දාන්න නෙමෙයි කිව්වේ ඒ දාපු නම්බරෙට යවන්න එයාලා ඒක count කරලා වෙනම group එකක් හදනවා හරිද ඒ ෆොටෝ එක දාලා සල්ලි දාපු කට්ටියකට group එකක් ඇසි link එක දාන්නේ සල්ලි දාපු කට්ටිය විතරයි හරිද මේ 10 දවසේ අවසන්දාස් දීලා තියෙන්නේ හරිද මම යාලට කියලා දවස් දෙකක් තව දික් කරගන්න කොහොමාරි හරිද එයාලගෙන් කරා යන්නේ නිසා ඒ link එක යාලට යන්නේ නිසා ඒ ඔයාලේ WhatsApp නම්බර වෙනස් කරන්න එපා. ඒ සල්ලි ඔයාලේ දැන් තියෙන WhatsApp නම්බරේ තියෙනවනේ. ඒකෙන් එයාට යවන්න දෙන්න. එයාලා ඒකෙන් දැන් WhatsApp නම්බර වෙනස් කරලා තින් ඔයාලට අඩුපාඩු වෙයි. හරිද? ඒ නිසා පෞද්ගලික link එකක් එන්නේ. ඒක ඔයාලා එයාට දෙන්න. හරිද? මම recording එකක් මම එයාලගෙන් කොහොම රිලීමක් කරලා තව සතියක් විතර recording එකක් යනවා. හරිද? ඊපස් දිගටම recording එකක් ගන්න. මෙයාලගේ link එක කරන්න බෑ කියලා. අරදල කියාවක්ලු. ඒක නිසා recording එකක් නැත වෙනවා. හරිද? හරිද? එනිසා මම අදත් මම පාඩම රෙකෝඩින්ග් එක දාමු. අද අපිට කරලා ඉන්නවා සමහරවම ඉන්ඩින් කරනවා සිග්නල් නැහැ සර් මම ඉන්ඩින්. ඇත්තටම ළමයි ඒ සිග්නල් නැහැ කියන එක නම් මම සමාවත් දෙන්නේ නැහැ. සිග්නල් ඇති එක තියෙනවා. කොහේ හරි සිග්නල් දෙන්න තුන ළඟ පාතක. නේ? ඊළඟ තුනක් කරගෙන සිග්නල් දෙන්න තියෙනවා. එහාට ගිහලා පාඩම කැපකිරීමක් කරන්න ඕන ළමයා. හරිද? ඥාති ගෙදරක හරි ඊතල ගෙදර ගිහිල්ලා. තව එකක් තමයි දැඩිව මම කියනවා. ඔයාලට මේ දවස්වල පුතේ ෆෝන් එක ලැබිලා තියෙනවනේ. තේරෙනවද? මම ෆෝන් එකට පෞද්ගල විරුද්ධ කෙනෙක්. දැඩි විරුද්ධයි මම. හරි එසා ඒ ෆෝන් එක අනවශ්‍ය දෙයකට දාගන්න එපා. දීල්කි. හන්දේ? හරි කවුද මේ ඊනි කරකට ඉන්නේ ඒ නිසා දැඩිව කියන්නේ ෆෝන් එක අනවශ්‍ය දාගන්න එපා. ඒ වැඩේ කරගෙන ෆෝන් එක පැත්තකින් තියන්න. හරි? මම ලබන සතිය ඒ කියන්නේ බදාද හෝ ලබන සෙනසුරාදාද හෝ හරිද මම විනාඩි 5ක් 10ක් අම්මව තාත්තෙන් කතා කරන්න ගන්න. හරිද? ඔන්ලයින් ක්ලාස් එකේ වුණ අවශ්‍යයන් තුනේම ෆෝන් එක අම්මා තාත්තා සම්පූර්ණයට ගන්න කියලා. නැත්නම් ළමයි ඒකෙන් අනන්තයට යනවා. හරි දැන් කොරෝනා ඉවර වෙනකොට ඔහල වෙනවලා තියෙන්නේ. විනාශය ළමයි කී පැත්තේ දැන් මර WhatsApp වලින් අර මේ ගොඩක් අය මේ ඔන්ලයින් ක්‍රම වලින් එක එක වංචාවක් දෙනවලු බා ගොඩාක්ව නරක නරක වැඩ වලට සම්බන්ධ වෙනවා හරිද ළමයි ඒ නිසා ඒව නරක වැඩ කරන්න එපා හරියට කරන්න නැත්නම් ඔයාලගේ ජීවිත විනාශ වෙයි හරිද පුතේ හරි තව එකක් තමයි උසස් පෙළ පේපර් එක තිබුණා 3යි 4යි ඔයාලා ගන්න අයලක් වලින් අනිවාර්යෙන් පේපර් ළඟ තියෙන්න ඕන මම ඉදිරි සතියේදී ලබන සතියේ නෙවෙයි ඉදිරි ඊළඟ සතිය හෝ ඊළඟ සතියේ මම WhatsApp බලනවා කොහොම ළමයි කෝ පේපර් එක පෙන්වන්න කියලා තේරුණාද ඒ වෙලේ ෆොටෝකෝපියක් හරි පේපරේ හරි ගන්න. මේ හොයාගෙන ඉන්න කමන්නේ ළඟපාත කුස්පලෙකුට තමයි ඉන්නවා. ෆොටෝකෝපියක් ගහලා හොයාගන්න පේපරේ. කැපකිරීම කරන්න. නැත්තම් බෑ. නිකන් මම හැමදේම දෙන්නේ. හරි? එසම පන්තිදී පේපර් එහෙම යනවා. හරිද? මේ පාඩම දුන්නා. අයියා. හරිද? ඒ නිසා මම අර පන්තිය දාලා තිබුණේ 10 මාර්ට. දැන් එක ලින්ක් එක දාලා තමයි ජොයින් කරගන්න ඕනේ. ඒ නිසා මම අදට පන්ති නතර කරනවා. ලබන සතියේ පන්ති දෙන්නේ. අද ලබන සතියේ පන්ති දෙන්නේ. සෙනසුරාදා තියෙනවා. කවද දෙන්නේ? බදාදා. 11 වෙනි බදාදා 8යි 8 ඉඳලා 10 ඉඳලා. 8 10යි. හරි? 8 10 දී පන්ති. උන කිව්වා. හොඳේ? 8 10 දී දෙන්නේ. ඒ නිසා බැරි කියන බැරි මම ඔයගොල්ලෝ හැමෝගෙම අහුවා තින් කවුරු මට දවසක් නැහැ. දැන් තේරෙනවද ඔහන්ට? මම දවස දුන්නා 8 10 දී ඒකටම ඔයාලා සෙට් වෙන්න ටයිම් එක. හරි එහෙනම් කෝ බැ දවසක් දාගන්න. හරි මම මයික් ඔන් කරන්න පොඩ්ඩක් ඔයාලට කතා කරන්න අඩුපාඩු තුනකට කියන්න කැමතියි. ඔව් link එක දාන්න පුතේ මගේ group එකේ නෙමෙයි ඔසර ඉස්සරහට හොඳ ඔයාල දැන් 10න් 12න් පස්සේ විතර මම link එක දාන්නේ ඔයාලගේ වෙන WhatsApp number එකට සල්ලි වල පට WhatsApp number එකේ දාන්න අර අයිය කෙනෙකුට හරි ඒ team එකක් කරන්නේ මේ ඒ එයා තමයි ඔයාලා link එක කරා හරිද මම group එකේ මම link එක දාන්නේ හරි පොදු link එකක් නෙවෙයි පෞද්ගලික link එකක් කියන්නේ පැහැදිලිද හරි ඔයාලට පුතේ මොනවද ගැටලු තියෙද මම ඉන්නවා
වයිශාගුටෙන්පාසම්පති කලාපේ දුන්නේ එළ ප්‍රාවරයේ පහළ පාවරේ අතරමැදි කලාපේ කියලා පාවරනේ පහළ පාවරනේ අතරමැදි කලාප නෑ එතන මුදි අතර එන්න ඕනේ පාවරනේ අවසන් වන සීමාවට එන්න ඕනේ මම එක හදන්නම් ස්ටාර්ට් එක කලාප එන්නවා තව අපකට උදේට පොඩි දින නේද පාකට නතර වෙනවා ආයි පාන්නේ නැහැ Hi sir.